සමාජය කියන්නේ මොකක්ද කියන එක. ඒ සමාජයේ පුද්ගලයාගේ තැන මොකක්ද? එතකොට අපි ජනප්‍රිය අර්ථයෙන් සමාජයක් කියලා සමාජයක් ගැන සමාජය කියන සංකල්පය ගැන විවිධ නිර්වචන. ඒ නිර්වචන ආර්ථික විද්‍යාවේ, දේශපාලන විද්‍යාවේ, සමාජ මනෝවිද්‍යාවේ විවිධ ආකාරයෙන් විවිධ සමාජ විද්‍යාවන්වල හඳුන්වන්න පුළුවන්. සමාජ විද්‍යාව සමාජය හඳුන ගන්න ආකාරයම නොවේයි ඔවුන්ගේ අර්ථකථනය තියෙන්නේ. ඒ වගේම අපේ එදිනෙදා ජීවිතයේත් අපි සමාජය කියන යෙදුම විවිධ ආකාරයෙන් යොදවනවා. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකා සමාජය, ඉන්දියානු සමාජය, ඇමරිකානු සමාජය කියලා කියන. ඒ වගේම අපි ධනේශ්වර සමාජය කියලා කියන. ඒ වගේම අපි සමහර වෙලාවට දීවර සමාජය. එතකොට මේ සමාජය කියන ඒවා එක්තරා සමාජය කියන වචනය බෙහෙවින්ම බෙහෙවින්ම පුළුල් ලෙස තමයි අපි සාමාන්‍ය භාවිතාව ඇතුළේ යොදාගන්නේ. හැබැයි සමාජ විද්‍යාව තුළදී සමාජය අර්ථකථනය කරන්නේ එවැනි පුළුල් අර්ථයක් සහිතව නෙමෙයි. ඒ සඳහා යම් නිශ්චිත පැහැදිලි සමාජය කියන ඒකක හා සම්බන්ධව තේරුමක් තිබෙනවා. මෙන්න මේක තමයි අපි මුලින්ම බලාපොරොත්තු වෙන්න, يعني මේ අපි මුලින්ම මේ තේරුම් ගන්න ඕන කාරණාව. සමාජය කියලා කියන කරුණ සම්බන්ධව විවිධ සමාජීය, يعني සමාජය කියන සංකල්පය පිළිබඳව, නැත්නම් ඒ ඒකකය පිළිබඳව විවිධ සමාජීය විද්‍යාවන් සමාජ විද්‍යාවට වෙනස්ව අර්ථකථන ඉදිරිපත් කරනවා. එත් එක්කම අපේ එදිනෙදා ජීවන ව්‍යවහාරය තුළදී අපි සමාජය කියන එක විවිධ පුද්ගල කණ්ඩායම්, සමාජ සමූහ හඳුනා ගැනීමට සහ වෙනත් සංකල්ප මේ පැහැදිලි කර ගැනීමට යොදා ගන්න. හැබැයි ඔය කියපු අර්ථ දෙකටම වඩා වෙනස් ආකාරයකින් තමයි සමාජය කියන සංකල්පය සමාජ විද්‍යාව තෝරගෙන තියෙන්නේ. සමාජය ගැන බැලූ බැල්මට අපිට පේන දේ තමයි සමාජය කියන එක පුද්ගලයන්ගේ එකතුවක්. එතකොට සමාජයක් කියලා අපි විශ්වාස කරන්නේ පුද්ගල එකතුවක්ද? දැන් අපි සමහර වෙලාවට බස් එකක ගිහිල්ලා නගරයක බැහැපුවාම සමහර වෙලාවට නයි නටකන තැන් තියෙනවා, එහෙම නැත්නම් තෙල් බෙහෙත්කන තැන් තියෙනවා. එතනත් පුද්ගල එකතුවක් තියෙනවා. හැබැයි අපි ඒ පුද්ගල එකතුව සමාජයක් හැටියට සලකන්නේ නැහැ. සමාජ විද්‍යාත්මක අර්ථයේ හුදු ඔලුගෙඩි එකතුණයි කියලා, මානව හිස් අපිට මුණගැසුණයි කියලා අපි සමාජයක් හැටියට සලකන්නේ. නිසා සමාජ විද්‍යාව තුළදී සමාජයක් යන්න ඉතාම නිශ්චිතව අර්ථකථනය කරලා තියෙනවා. මම පුද්ගලයාට කලින් සමාජය ගන්නේ එතනත් යම් නිශ්චිත කාරණාවක් එක්ක. සමාජ විද්‍යාවේදී අපි අධ්‍යයනය කරන්නේ සමාජයේ පිළිබඳව. සමහරු කියන විදිහට සමාජය විද්‍යාත්මකව හදාරනු ලබන විශේෂ සමාජ විද්‍යාව. එහෙම නැත්නම් සමාජ චර්යාව ක්‍රමවත්ව හදාරනු ලබන විද්‍යාව සමාජ විද්‍යාව. සරලව අපි සමාජ විද්‍යාව පැහැදිලි කරගත්තොත් ඔබ සහ මම අවට තියෙන ලෝකයේ සමග බැඳෙන ආකාරය, ගණදෙනු කරන ආකාරය පිළිබඳව අධ්‍යයනය කිරීම තමයි සමාජ විද්‍යාව කියලා කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් සමාජ විද්‍යාව තුළ නිරීක්ෂණය වන්නේ සමාජ චර්යාව. ඒතොර එන්නේ සමාජ චර්යාව දෙවියෝ මවන්නෙත් නැහැ, භූතයෝ මවන්නෙත් නැහැ, පෙරේතයෝ මවන්නෙත් නැහැ. සමාජ චර්යාව ඉතා නිශ්චිතවම පැහැදිලිවම නිර්මාණය කරන්නේ මිනිස්සු. හැබැයි මම සමාජය කියන එක මුලට අරගෙන කතා කරන්නේ ඔන්න ඔය අර්ථයෙන්. ඔබ දන්නවා මනෝවිද්‍යාවේදී ඉතා පැහැදිලිවම ඉන්ඩිවිජුවල් මැටර්ස්, يعني පුද්ගලයාගේ කරුණු පිළිබඳව තමයි අවධානය කරන්නේ. සමාජ විද්‍යාවේදී ඊට හාත්පසින් අපි
මේ කාරණාව කරන්නේ සමාජය කියන තැන ඉඳලා. එතකොට එනිසා අපි අර සරල මතික ආකාරයට සමාජයක් පිළිබඳව හඳුනා ගන්න ආකාරය දා නිශ්චිතවම සමාජ විද්‍යාව කියන විෂය විනය ක්‍රමය තුළ නැත්නම් සමාජ විද්‍යා අධ්‍යයනයන් තුළ බැහැර වෙනවා. දැන් මේ වචනේ සමාජ විද්‍යාවට එන්නේ මේකෙත් සඳහන් කරලා තියෙනවා සෝසියස් කියන ලතින් භාෂාවේ මේ ටර්ම් එකේ ඉන්නේ. ඒකේ කියන්නේ ටර්ම් එකේ අදහස් කීපයක් තියෙනවා. The term society has been derived from the Latin word socius, which means companion, association, or fellowship. එකෙන් අදහස් වන්නේ ඉතා පැහැදිලිවම මේ වචනෙන් කියන්නේ සමාජය යන පදේ ව්‍යුත්පන්න වෙලා තියෙන්නේ එහෙම නැත්නම් අපි අරගෙන තියෙන්නේ ෆාමිලි ලැටින් වචනයක් වන සෝෂියස් කියන වචනේ. එහි තේරුම තියෙනවා මිත්‍රත්වය සහකාරයා ෆෙලෝව සහකාරයා ආශ්‍රය සමාගමය වගේ දේවල්. ඒතොර මේන් මොකක්ද අදහස් වා මිනිසා හැම විටම නැත්නම් පුජ්‍යලයා හැම විටම ජීවත් වන්නේ අනිකුත් පුජ්‍යලයන් ඇසුරෙන්. ඒ කියන්නේ මිනිසාට සිය පැවැත්ම පිළිබඳ කොන්දේසි සපුරා ගැනීම සඳහා සමාජ සීලීත්වය කියන එක සෝෂියෝබිලිටි කියන එක හරිම වැදගත් වෙනවා. මෙය ජෝර්ජ් සිමිල් කියන පදනම්වාදී සමාජ විද්‍යාඥයා නැත්නම් සම්භාව්‍ය සමාජ විද්‍යාඥයා ඔහු ජර්මන් ජාතිකයේ සිමිල් කියන විදිහට සමාජයේහි මූලිකම සාරය සමාජයේ මූලිකම සාරය පැහැදිලිවම සමාජ සීලීත්වයයි. මොකද අපි මිනිස්සු හැටියට ජීවත් වෙන්නේ එකිනෙකා සමග වීම නිසා. දැන් ඔබ ගියොත් මාටින් වික්‍රමසිංහ මහතාගේ මඩොල් දූව කියන නවකතාවට කෙටි නවකතාවට එහි උපාලි ජින්නා කියලා චරිත දෙකක් තිබුණා. ඔවුන් කියන්නේ යම් මතුවෙන තත්ත්වයන් එක්ක මුහුණ දෙන තත්ත්වයන් එක්ක ඔවුන් හුදකලාව ජීවත් වෙනවා. ඒ ඔවුන්ට සමාජයක් නිර්මාණය කරන්න බෑ. එන හුදකලා කණ්ඩායම් පුජ්‍යලයකට හෝ පුජ්‍යල සමූහයක කීප දෙනෙකුට සමාජයක් නිර්මාණය කරන්න බෑ සමාජ විද්‍යාත්මක අර්ථයෙන්. ඒ නිසා තමයි පුජ්‍යලයා සමාජ සත්වයක් හැටියට මිට සතවර්ෂ ගණනාවකට පෙරද ඇරිස්ටෝටල් ප්‍රකාශ. එතකොට ඔවුන් ජීවත් වෙන්න ප්‍රිය කරන්නේ ඔවුන් ජීවත් වීමට අදාළ ප්‍රවණතා නිර්මාණය වන්නේ සාමූහිකව ගොනුවන තැන්වල කියන කාරණාව තමයි අපි තේරුම් ගන්න. නිසා පුජ්‍යලයා ජීවත් වනවා නාගරිකව, ග්‍රාමීයව, ගෝත්‍රික සමූහ ආදී විදිහට විවිධ ආකාරයෙන්. හැබැයි හැම තැනම තියෙන්නේ සාමූහිකව ඔවුන් ජීවත් වන බව නෙමේද? ඉතා පැහැදිලිවම ඒ හැමතැනම අපිට දකින්න පුළුවන් වෙන්නේ සාමූහිකව ඔවුන් ජීවත් වන වීමට තියෙන ප්‍රවණතාවය. එතකොට සමාජයක් පිළිබඳව අපි කතා කරද්දී අපි තේරුම් ගන්න ඕන මේ සමාජ විද්‍යාඥයින් විවිධ ආකාරයෙන් සමාජයේ පිළිබඳව දැනුවත් කරලා තියෙනවා. සමාජයේ පිළිබඳව සමාජ විද්‍යාඥයෝ සාකච්ඡා කරලා තියෙනවා. එක් එක් සමාජ විද්‍යාඥයින් විවිධාකාරයෙන් සමාජයේ පිළිබඳව සාකච්ඡා කළා. ඔවුන්ගේ මේ
පැහැදිලි කිරීම තුළ ප්‍රධාන කරුණු දෙකක් අපිට හඳුනා ගන්න ඒක එකක් තමයි සමාජය කියන එක සමාජය කියන සංකල්පය ව්‍යුක්ත සංකල්පයක් යන කෝණයෙන් බැලීම සමාජය කියන සංකල්පය ව්‍යුක්ත සංකල්පයක් කියන කෝණයෙන් බැලීම එක අදහසක්. කියන්නේ විවිධ සමාජ විද්‍යාඥයින් සමාජය පිළිබඳව එකිනෙකට වෙනස් නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා, දැක්මවල් ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි මේ දැක්මවල් පදනම් වන්නේ ප්‍රධාන කෝණ දෙකක් මත, නැත්නම් පර්යාව ලෝක දෙකක් මත, නැත්නම් කුළුණු දෙකක් මත අපේ හඳුනන එකක් තමයි සමාජය කියලා කියන්නේ ව්‍යුක්තව තේරුම් ගන්න උත්සාහ කරපු දෙයක් වේ. කියන්නේ ව්‍යුක්ත යෙදුම මොකක්ද? ඒ අනුව එක පුද්ගලයන්ගේ එකතුවක්, එහෙම නැත්නම් පුද්ගලින්ගේ සංවිධානයක්. In abstract terms, as a network of relationships between of people or between groups. ඒක කියන්නේ විශේෂයෙන්ම ඒ අදහස් වන්නේ මිනිසුන් අතර හෝ කණ්ඩායම් අතර සම්බන්ධතා ජාලයක් ලෙස සමාජයේ ව්‍යුක්තව තේරුම් ගැනීම. ව්‍යුක්ත කියන වචනේ විරුද්ධ වචනේ මොකද්ද? මොකද්ද ව්‍යුක්ත කියන වචනේ විරුද්ධව? ඇබ්ස්ට්‍රැක්ට් කියන ඉංග්‍රීසි වචනයට අපි ව්‍යුක්ත කියලා කියනවා. ඒ එක පැත්තක්. අනිත් එක තමයි සමාජයේ තේරුම් ගන්නවා සංයුක්ත සංකල්පයක් හැටියට, නැත්නම් නිශ්චිත සංකල්පයක් හැටියට. කියන්නේ කොන්ක්‍රීට් ටර්ම් එකක් විදිහට, as a collection of people or an organization of persons. ඒකෙන් කියන්නේ සංයුක්ත වශයෙන් පුජ්‍යලයින්ගේ එකතුව හෝ පුජ්‍යලයින්ගේ සංවිධානයක් ලෙස සමාජයේ තේරුම් ගන්න. එතකොට මේකෙදි ඇයි එහෙම කියන්නේ? පළවෙනි එක කියපුවාම සමාජය කියන්නේ මිනිසුන් අතර හෝ කණ්ඩායම් අතර සම්බන්ධතා ජාලයක්. ඒක යම් ව්‍යුක්ත ස්වභාවයක් ඒ තුළ තියෙනවා. ඒ තුළ ව්‍යුක්ත ස්වභාවයක්. සමාජයක් කියලා කියපුවාම මිනිසුන් අතර හෝ කණ්ඩායම් අතර සම්බන්ධතා ජාලයක් කියලා අපි හඳුනගන්න සමාජ විද්‍යාඥයෝ කරන විග්‍රහයක්. ඊළඟ එක තමයි ඒ සංයුක්තව හඳුන ගන්න උත්සාහ කරනවා පුජ්‍යලින්ගේ එකතුවක් හෝ පුජ්‍යලින්ගේ සංවිධානයක්. මේ දෙක ඇතුලේ, මේ කරුණු දෙක ඇතුලේම එක කාරණාවක් අපි තේරුම් ගන්න අවශ්‍යයි. ඒ තමයි සමාජය කියන්නේ පුජ්‍යලේ. හැබැයි ඊළඟට මම මුලින් කිව්වා හුදු පුජ්‍යල එකතුවක්ම සමාජයක් වෙන්නේ නැහැ. සමාජයක් සමාජයක් වෙන්න නම් සමාජ විද්‍යාත්මක අර්ථයෙන් කරුණු කාරණා කිහිපයක් ඉෂ්ට විය යුතුව තියෙනවා. සමාජයේ සමාජයක් වෙන්න නම් සමාජ විද්‍යාත්මක අර්ථයෙන් කරුණු කාරණා කිහිපයක් ඉෂ්ට වෙන්න ඕන අපේ. ඒ කරුණු අතර මං කරුණු කිහිපයක් මෙතන සඳහන් කරලා තිබෙනවා. හැබැයි මම එයින් පරිබාහිරව, කියන්නේ මේක ඇතුළත්ව මම මේ සාකච්ඡාව තුළ තමුන්නාන්සලාගේ අවධානයට යොමු කරන්නම් සමාජයක් සමාජයක් වෙද්දී මේ කරුණුත් ඇතුළත්ව තවත් කරුණු සමග සමාජයක් සමාජ විද්‍යාත්මක අර්ථයෙන් සමාජයක් වීමේදී මොන වගේ ලක්ෂණ කෙරෙහිද අපේ අවධානය යොමු වෙන්න ඕනේ කියලා. දැන් ඒ නිසා
පැහැදිලි සමාජයක් විදිහේ මේ කියන විදිහේ සම්බන්ධතා ජාලයක් නිසා මානව සම්බන්ධතා ජාලයක් නිසා සමාජයක් ගොඩනැගෙනවා. එහෙම ගොඩනැගෙද්දී අපිට දකින්නට පුළුවන් වෙන එකක් තමයි ලක්ෂණ ගණනාව. එක ලක්ෂණ මේ මේ මුලින් මම ඒ ලක්ෂණ කතා කරනවා. පළවෙනි ලක්ෂණය තමයි සමානකම කියන එක. පළවෙනි ලක්ෂණය තමයි සමානකම. ලයික්නස් කියලා අපි කියනවා ඉංග්‍රීසියෙන්. මොකද්ද සමානකම? සමාජයක් පිළිබඳව අපිට සාකච්ඡා කරද්දී වැදගත් වන කාරණාවක් තමයි අපි හඳුන්නේ සමානකම කියන සංකල්පය. මොකද්ද ඒකේ අපිට අදහස් වෙන්නේ? නැත්නම් මොකද්ද ඒකෙන් අපිට තේරුම් යන්නේ? සමාජයක් සමානකම මත සමාජයක් තුළ තියෙන එක ප්‍රධාන ගති ලක්ෂණයක් තමයි සමානකම. අපි දන්නවා ඕනෑම සමාජ කණ්ඩායමක නැත්නම් ඕනෑම සමාජයක ජීවත් වන සමාජිකයන් අතර සමාන බව පිළිබඳ සමානකම පිළිබඳ මූලික වශයෙන් අවබෝධයක් තියෙනවා නැත්නම් අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි සමාජයක සමාජිකයින් වෙනවානේ. අපි හිතමු අපි සිංහල බෞද්ධ සමාජයේ සමාජිකයින්. ඒකට අපිට පොදු පෙළපතක එහෙම නැත්නම් අපි එක්ක බැඳෙන පවුල් පරිසරයක ඒ විවිධ කරුණු එක්ක අපිට බැඳීම් තියෙනවා. මෙන්න මේ බැඳීම් එක්ක අපිට ප්‍රතිලාභ තත්පත් වෙනවා. එනිසා අපි ඒ සමූහයේ සමාජිකයින් ලෙස කටයුතු කරන්න එක හා සමාන හැඟීමක් හදාගන්න. එක හා සමාන හැඟීමක් හදාගන්න. එතකොට ඒක ඕනෑම සමාජයක අපිට දකින්නට පුළුවන් වන ඇත්ත. පැහැදිලිනේ? ඒක අපිට ඕනෑම සමාජයක අපේ හාමුදුරනේ දැකිය හැකි යථාර්ථයක් හැටියට තමයි දකින්න තියෙන්නේ. මේක දැන් සමාජය කියලා එකක් නෙමෙයි, විවිධ සමාජ තියෙනවා. මේ සමාජ අතරේ දැන් අපි මුස්ලිම් සමාජයේ ගමු. ඒතර මුස්ලිම් සමාජයට මේක ගියත් උන් අතරත් මේක තියෙනවා. ඒතර උන් මේ උන් අතරත් උන්ගේ පොදු සම්භවය පිළිබඳ, උන්ගේ ආගම පිළිබඳව, උන්ගේ විවාහ ක්‍රම විවිධ දේවල් එක්ක උන් බැඳිලා ඉන්නවා. ඒ බැඳීම තුළ අපි සමානයි කියන අදහස උන්ට එනවා. දැන් මේ සිංහල අපගේ රටයි, අපි ඉපදෙන මන රටයි කියන ගීතය ඇතුළේදී මෙන්න මේ වගේ හැඟීමකට ආමන්ත්‍රණය කියන්නේ. ඒතකොට අපිට දැනෙනවා අපි සමානයි කියලා, අපේ සමාජයේ අපි සමානයි කියලා. ඒතකොට ඒ සමාජයක තිබෙන ඒ ප්‍රධාන ලක්ෂණය. පැහැදිලිනේ? ඕනෑම සමාජයක අපිට දකින්නට පුළුවන්. එතකොට ඒ මත ගොඩනැගෙනවා සමීප බව, සමාජමය සමීපස්ත බව, මේ සමානකම කියන්නේ. එතකොට ඒ සමාජයේ පැවැත්මට සැලකිය යුතු මඟ පෙන්වීමක් කරනවා. දැන් එතකොට දැන් මේ සමාජයේ සමාජිකයින් කියලා කියන්නේ පුද්ගලයෙක්. දැන් මෙතනදි මතක තියාගන්න ඕන සමාජයක සමාජිකයින් හැටියට අපි ඒක විුක්ත අර්ථකින් කතා කරා. හැබැයි ඒක සංයුක්ත මට්ටමට ආපුවාම ඉතා පැහැදිලිවම අපි කතා කරන්නේ පුද්ගලයා ගැන. දැන් සමාජිකයින් සහ සමාජය කියලා අපිට ගන්න බෑ. කියන්නේ අපේ මේ සාකච්ඡාව ඇතුලේ කියන්නේ අපි සමාජිකයින් කියලා කියන්නේ අපි කියන්නේ නූතනාර්ථයෙන් සාමාන්‍ය මෙම්බර්
මෙම්බර්නේ නැත්නම් මෙම්බර්ෂිප් සමාජිකත්වය. ඒක අපි ස්වේච්ඡාවෙන් හෝ ස්වේච්ඡාවෙන් බැහැරව ගන්නවා. හැබැයි එය මේ නැති කරන්නත් පුළුවන් සමාජිකත්වය කියලා. හැබැයි අර පුජ්‍යලයා කියන එක ඊට වඩා ගැඹුරට ගිය දෙයක් තියෙනවා. බැලූ බැල්මට සමාන වුණාට දැන් අපිට ග්‍රමයේ මරණාධාර සමිතියේ සමාජිකත්වය ගන්නත් පුළුවන්, ඒකෙන් අපි වහින් කරන්නත් පුළුවන්, එහෙම නැත්නම් නොගෙන ඉන්නත් පුළුවන්. හැබැයි අපි සමාජයේ සමාජිකයෙක් වෙනවා පුජ්‍යලයෙක් නිසා. ඒතර පුජ්‍යලයා එහෙම වෙන්නේ අපේ පුජ්‍යල අන්තර්ක්‍රියා තුල තමයි සමාජය නිර්මාණය වෙන්නේ. පවුල නිර්මාණය වෙන්නේ, ආගම නිර්මාණය වෙන්නේ, ඥාතිත්වයේ නිර්මාණය වෙන්නේ, ව්‍යභිචාරී තහංචි නිර්මාණය වෙන්නේ. මේ ඕනෑම සමාජමය ආයතනයක්, ඒ ආයතනයට බැඳලා තියෙන ප්‍රතිමාන, එහෙම නැත්නම් මේ ආයතනය සමග බැඳලා තියෙන අන්තර්ක්‍රියාකාරීත්වය ඉතා නිශ්චිතව තේරුම් ගොඩනගන්නේ පුද්ගල ඉනුගේ සාමූහික එකඟතා සහ ක්‍රියාකාරීත්වයන් මත. එකඟතා කියන එකටත් වඩා සාමූහික ක්‍රියාකාරීත්වයන් මත කියලා අපි හදමු. ඊළඟ එක තමයි අපිට දකින්නට පුළුවන් වෙන තවත් එකක් තමයි සමාජය පිළිබඳව කතා කරද්දි ඒ තුළ දැකිය හැකි තවත් ලක්ෂණයක් තමයි අන්‍යෝන්‍ය දැනුවත්භාවය. يعني mutual understanding එක mutual understand මේ කියන්නේ අන්‍යෝන්‍ය දැනුවත්භාවය. මේකේ අන්‍යෝන්‍ය දැනුවත් බව පිළිබඳ අදහස ඕනෑම සමාජයක පවතින පොදු ගති ලක්ෂණයක්. ඕනෑම සමාජයක පවතින පොදු ගති ලක්ෂණයක්. මේ පොදු ගති ලක්ෂණය නිර්මාණය වීමේ මාර්ගසිතියම සකස් කරනු ලබන්නේ සමානකම කියන සංකල්පය. මිනිස්සු තමන් සමානයි කියලා තේරුම් ගැනීම තුළ එකිනෙකා පිළිබඳව දැනුවත් වෙනවා. තමන් සමාන නොවන අයගෙන් වෙනස් කර හඳුනගන්න. දැන් ඒක කුල සම්බන්ධතා මත වෙන්න පුළුවන්, ආගමික සම්බන්ධතා මත වෙන්න පුළුවන්, ජනවාර්ගික වාර්ගික විභේදනයන් සමග වෙන්න පුළුවන්, භාෂාමය විවිධත්වය අනුව වෙන්න පුළුවන්. එහෙම කියන්නේ ඒ අන්‍යෝන්‍ය දැනුවත්භාවයක් සිදු වෙනවා සමාජයක. ඒ අන්‍යෝන්‍ය දැනුවත්භාවය ඉතා පැහැදිලිවම මතුවන්නේ අර කියපු සමානකම කියන කරුණ මත. අර මුලින් සඳහන් කරමු, අපි සමානයි කියලා පිළිගන්න ගනිද්දිම අපිට සමානයි කියන එක පිළිගන්න නම් අසමානකම් තියෙන අවශ්‍යයි. ඒතොරේ අසමානකම් පිළිබඳ හැඟීමක් අපිට සමාජ හැඟීමක් නිර්මාණය කරන්න සෝෂල් බී අතන සමාජ මනසක් සෝෂල් මයින්ඩ් එකක් නිර්මාණය කරන්නේ. ඉතා පැහැදිලිවම මෙන්න මේ සමානකම මත ගොඩනැගෙන දෙවනි ලක්ෂණය වන ඕනෑම සමාජයක පවතින අන්‍යෝන්‍ය දැනුවත්භාවය මියුචුවල් අවයනස් කියලා කියන්නත් පුළුවන් අපිට. මං හිතන්නේ මියුචුවල් අන්ඩර්ස්ටෑන්ඩින් කියනවට වඩා මියුචුවල් awareness කියන එක තමයි හරිම යෙදුව. දැන් මම මේ කියපු කරුණු සම්බන්ධව මොනවහරි ගැටලුවක් තියෙනවා. දැන් මට කියන්නේ මූලික වශයෙන් පෙන්වන්න අවශ්‍යයි සමාජයක් කියලා කියන්නේ අපි ජනප්‍රිය විවාහාරයේදී යොදා ගන්න ලබන යෙදුමක් නෙමෙයි. ඊට වඩා ගැඹුරින් සමාජ විද්‍යාව සමාජයක් තේරුම් ගන්න උත්සාහ කරනවා. දැන් තමුන්නාන්සේලාට ඕන තරම් ඇහිලා ඇති, අපි කියනවා බොහොම ජනප්‍රිය තැන්වලදී සංස්කෘතික සැඳෑව, සංස්කෘතික ප්‍රසංගය,
සංස්කෘතික ඔය විවිධ විදියට කියනවා. හැබැයි ඒ සංස්කෘතිය නෙමෙයි. සමාජ විද්‍යාවේ අපි සංස්කෘතිය කියන්නේ ඊට වඩා මානව සම්බන්ධතා පටකයන් තුළ මානව සම්බන්ධතා කියන්නේ tissues of social relations කියන social relationships කියන වචනේ tissue කියන එක අපි පටක කියලා කියනවනේ නේ. එතකොට ඒ වියමන් වල ගැඹුරට ගිය එකක් හරියට තමයි අපි තේරුම් ගන්න. හැබැයි අපිට ඔය ආගමික මධ්‍යස්ථාන වල එහෙම නැත්නම් පාසල් වල තියෙන ඒවා අපි අපි සංස්කෘතිය කියලා සමාජ විද්‍යාවේදී පැහැදිලි කරගන්නේ නැහැ. හැබැයි අපි එක යොදනවා සංස්කෘතික සැඳෑව, සංස්කෘතික ප්‍රසංගය. මෙවුවා නෙමේ සංස්කෘතිය. ඒ වගේම අර සමාජය කියලා අපි හඳුනගන්න දේත් වඩා ගැඹුරට ගිය ගති ලක්ෂණ වලින් යුක්ත සංකල්පයක් සමාජ විද්‍යාව. ඒක අපි මූලික ලක්ෂණ දෙකක් කතා කරලා අපි මේ ලක්ෂණනොත් වෙන වෙනම කතා කරනවා. හැබැයි මට මූලික වශයෙන් මෙන්න මේ කරුණුත් අවධාරණය කරන්න ඕන. ඒ ඔබගේ මොකද්ද මේ අදාළ මොඩියුල් කියන්නේ මේ සටහනේ සඳහන් වෙලා නැති නිසා මං හිතාමතාම මේ වැඩේ කරනවා. එහෙමනම් අපි තමුන්නාසලගේ පැවරුම ලියාගමු. මේ හොඳයි නේ පැවරුම ලියාගන්න එකනේ. තමුන්නාසලගේ පැවරුම ඇහෙනවද මාව තමුන්නාසලට? ඇහෙනවද සර්? ඔව් පැවරුම. ඔව් පැවරුම මෙහෙම ලියමු. කුදු පුජ්‍යල එකතුවක් සමාරයක් නොවේ. ඉන්වර්ටඩ් කමා. කුදු පුජ්‍යල එකතුවක් යනු සමාරයක් නොවේ. සමාජ විද්‍යාත්මකව අර ඉන්වර්ටඩ් කමා වහන්න හුදු පුජ්‍යල එකතුවක් හුදු පුජ්‍යල එකතුවකින් සමාජයක් සංලක්ෂිත නොවේ. සංලක්ෂිත නොවේ ඉන්නටක් කොම වහන්න හුදු පුජ්‍යල එකතුවක්කින් සමාජයක් සංලක්ෂිත සංලක්ෂිත සයන්නයි බිින්දුව එල්ලායන්නයි අන්ටි සංලක්ෂිත නොවේ. ඉන්නටක්ක මාජිවරයි සමාජ විද්‍යාත්මක ව පැහැදිලි කර. සමාජ විද්‍යාත්මක කොහොමද සමාජ විද්‍යාත්ම පැහැදිලි කර මොනවා පැහැදිලිනේ එක ලියාගන්න පුළුවන් වුණානේ තමුන්නාන්සලාට. තවරුම ඕකේනේ නේද? හරි සර්. හරි. එතකොට මේ මොනවා හරි එක ගැන අපිට කතා කරන්න ඕනද? මේ දැන් සෑහෙන කෙට්ටු වෙනවා නේද මේ අස්සර පක්ෂට යද්දි. දැන් මම හිතන්නේ මේ අපේ හාමුදුරන් වහන්සේලාට සහ මේ ගුරු භවතුන්ට මේ රාජකාරිත් නිවාඩු දීලා ඇතිනේ නේද? රාජකාරි නිවාඩු තියෙනවා සර්. මේ දැන් අර පිරිවන් පටන් අරගෙන අර කෙටි කාලයක්නේ තියෙන්නේ. ඒක තමයි නේද? ඒක බලපෑමකුත් තියෙනවා, විදුලි අර්බුදයක් තියෙනවා. දැන් අපිටත් ලයිට් නෑ මේ වෙලාවේ. ඒ කියන්නේ ඒ අපිටත් මේ තව පොඩ්ඩකින් ලයිට් යනවා. ඒ කියන්නේ අපිට එකටද ඔබ දෙන්නේ රයිට්. එහෙනම් පැවරුම ඕකේ. අපි ඊළඟ ලක්ෂණයට යන් සමාජයක සමාජ විද්‍යාත්මකව සමාජයක් අපි හඳුනගනිද්දී තවත් වැදගත් ලක්ෂණයක් තමයි වෙනස්කම් කියන එක, ඩිෆරන්සස්. දැන් අපි මුලින්ම කිව්වේ ලයික්නස්, ඒ කියන්නේ සමානකම්. ඕනෑම සමාජයක සමානකම් පිළිබඳ ලක්ෂණයන් විතරක් නොවී පවතින්නේ ඕනෑම සමාජයක. දැන් අපි මානව සමාජයේ පොඩ්ඩක් පිටට යන්නකෝ.
කැරපොත්තෝ සත්ව සමාජයේ කැරපොත්තෝ හිකනැල්ලෝ ගැඩවිල්ලෝ නයි පුළොංගු ආදී ආකාරයට විවිධ වෙනස්කම් තියෙනවා. කැරපොත්තෝ ඒකකයක් හැටියට ගත්තාම ඔවුන් සමානයි. මිනිස් සමාජය පිළිබඳව ගත්තාම හැබැයි කැරපොත්තෝ ඒකකයක් හැටියට ගත්තොත් කැරපොත්තන්ගේ වෙනස්කම් තියෙන ඒක කියන්න පුළුවන්. එකම කැරපොත්තු ජාතියක් නෙමෙයි ඉන්නේ. කරපොත්ත කියලා අපි පොදුවේ ව්‍යුක්තව හැඳින්වුවට මේ සතාව නාමකරණය කළාට ඔහු තුල විවිධ වර්ගයේ කරපොත්තේ. ඒ වගේ මිනිසා කියලා අපිව එහෙම නැත්නම් පුජ්‍යලයා කියලා අපිව හැඳින්වුවට අපි අතර විවිධ වෙනස්කම් තියෙන්න පුළුවන්. මේක සමාජ ලෝකයේ අරබයා ඇත්තක්. ඒ නිසා හැම විටම අපි මතක තියාගන්න ඕන සමාජයේ පිළිබඳව සිදු කරන නිරීක්ෂණයන් වලදී හඳුනගන්න ඒ තුළ තියෙන වෙනස්කම්. ඒ නිසා සමාජ ඕනෑම සමාජ සංවිධානය වෙනස්කම් වලිනුත් සමන්විත වෙනවා. ඒ වෙනස්කම් නිර්මාණය වන්නේ ඒ සමාජවල තිබෙන විවිධත්වයේ ගුණය අනුව විවිධත්වය සංකීර්ණ සහ දැඩි නම් වෙනස්කමුත් දැඩි වෙනවා. හරි. ඒ වගේම විවිධ සමාජ තල ශ්‍රම නිර්මාණය වෙනවා. ශ්‍රම විභජනය වැනි කරුණු මත පදනම් වෙලා ඒ වගේම අපිට පේනවා සමාජයක් තුළ විවිධ සංස්කෘතීන් තිබෙනවා. එතකොට මේ වගේ තත්ත්වයන් තුළ වෙනස්කම් කියන එක ඒ සමාජයේ ඕනෑම සමාජයක නිසග ලක්ෂණයක්. සමාජයේ සමග සමීපව බැඳිලා යන තවත් ලක්ෂණයක් තමයි වෙනස්කම්. සමානකම් විතරක් නෙමෙයි වෙනස්කම් ඔබට පැහැදිලි වෙන්න අවශ්‍යයි. ඒ නිසා ඕනෑම සමාජයක් අපිට දැකිය හැකි ව තිබෙන්නේ වෙනස්කමුත් තියෙන බවයි. දැන් අපි උපකල්පනය කළොත් සමානකම් විතරක් මිනිසුන් තුළ තිබුණා නම් මිනිස්සුන් හැමෝම එක වගේ වුණා නම් ඔවුන්ගේ සමාජ සම්බන්ධතා ඉතා සීමිත අවකාශයක පමණක් අපිට හඳුනගන්න පුළුවන්. හැබැයි ඔවුන් අතර විවිධත්වය වෙනස්කම් තියෙන නිසා ඒ සමාජ සම්බන්ධතා පුළුල් හා සංකීර්ණ ස්වභාවයක් ගන්නවා. දැන් කතෝලික, ක්‍රිස්තියානි, බෞද්ධ, හින්දු, ඉස්ලාම් ආදී ආකාරයට ආගමික සමාජ අපිට මුණගැහෙනවා. ආගමික සමූහ අපිට මුණගැහෙනවා. ඒක මේ දැන් අපි හිතුවනම් බෞද්ධ විතරක් මේ රටේ හිටියා නම් බෞද්ධකම එතරම් අපිට වැදගත් වෙන්නේ නැහැ. බෞද්ධ විතරක් හිටියා නම් බෞද්ධකම අපිට ලස්සන වෙන්නේ ඒ සමග අපි සමීපව බැඳෙන්නේ අනිත් සමූහ ආගමික සමූහත් තිබුණු නිසා තියෙන නිසා. ඒ හරියට දැන් අපිට අපි සමහරලාට පිච්චමල් වලට කැමති, රෝස මල් වලට කැමති, ඒ සේරම නැතුව වතු සුද්ධ මල් වලටත් කැමති. හැබැයි වතු සුද්ධ මල් විතරක්ම තිබුණා නම් වතු සුද්ධ මල් විතරක්ම තිබුණා නම් අපිට හඳුන ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ අනිකුත් ඒවා. ඒ නිසා විවිධත්වය කියලා මතු වෙන්නේ වෙනස්කම් මානව සමාජයේ ඒක ඇත්ත. ඒක ඒ සමග අපට ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. එතකොට ඕනෑම සමාජයක අපිට
ඉතා පැහැදිලුවම සමානකම් මත නිර්මාණය කෙරෙන ඒකාකාරී සමාජ සම්බන්ධතා වෙනස්කම් නිසා එහි යම් කිසේ වෙනස් ස්වභාවයකට සමාන වෙනස් ස්වභාවයකට යොමු කරනවා කියලා අපිට හඳුනගන්න පුළුවන්. හරි, එනිසා ඕනෑම සමාජයක අපිට දකින්න පුළුවන් වන තව ලක්ෂණ. ඒතර මම මෙතන සඳහන් කරලා තියෙනවා මේ අන්තර් පරායත්තතාවය කියලා ඕනෑම සමාජයක තියෙන දෙයක් තමයි සමාජයක අන්තර් පරායත්තතා ස්වභාවයක් නැත්නම් අන්තර් රඳා පැවැත්මක් කියන ඕනෑම සමාජයක අන්තර් රඳා පැවැත්මක් තියෙනවා. අන්තර් රඳා පැවැත්මක් නැත්නම් සමාජය කියන ගොඩනැගිල්ල කිසිසේත්ම පවතින්නේ නැහැ. ඒ නිශ්චිත වශයෙන්ම විනාශයට යොමු වෙනවා. එනිසා සමාජයක් කියලා කියන්නේ අන්තර් රඳා පැවැත්ම මත, අන්තර් පරායත්තතාවයේ මත ගොඩනැගෙන දෙයක්. එය ඕනෑම සමාජයක පැවැත්මට අත්‍යවශ්‍ය කොන්දේසියක්. අපි හැමෝම දන්නවා තනි තනිව, එහෙම නැත්නම් කේවලව හෝ හුදකලාව සමාජයේ ජීවත් වන පුද්ගලයින්ට තම තමන්ගේ ආසාවන් තෘප්තිමත් කර ගැනීමට හැකියාවක් නැහැ කියලා අපි හැමෝම දන්නවා. හරි, ඒ නිසා එකෙන් අදහස් වෙන්නේ ඔවුන්ට තනියෝ ජීවත් වෙන්න බෑ කියන එක. කාටවත් රොබින්සන් ක්‍රූසෝලා විය නොහැකි කියන එක තමයි එන්න අදහස් වෙන්න. උපාලි සහ ජින්නල විදිහට හුදකලාව ජීවත් වෙන්න බෑ. ඒ නිසා එකිනෙකාගේ පැවැත්ම සඳහා අන් අයගේ උපකාර අවශ්‍ය වෙනවා, සහාය අවශ්‍ය වෙනවා. ඒ සහාය රහිතව සමාජය නොපවතිනවා. උදාහරණයක් විදිහට විවාහය සහ පවුල කියන ඒකකයන් ඇතුළත තියෙනවා ව්‍යභිචාරය කියලා සංකල්පයක්. එහෙම නැත්නම් ව්‍යභිචාරී තහංචි ඉතා පැහැදිලිවම ගොඩනැගිලා තියෙන්නේ ඇයි? ඒ සමාජයන් වල අන්තර් රඳා පැවැත්ම සාක්ෂාත් කරන්න. කොහොමද එහෙම වෙන්නේ? ව්‍යභිචාරය කියලා කියන්නේ පවුල් ඒකකයේ තුල සමීපතම ඥාතීන් සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීම. ව්‍යභිචාරී තහංචි කියලා කියන්නේ එවැනි පවුල් ඒකකයේ තුල සමීපතම ඥාතීන් සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීමට එරෙහිව ගොඩනගලා තියෙන තාංචි. එතකොට මෙන්න මේ තාංචි මානව සමාජයේ පැවැත්ම නැත්නම් ඒ සමාජයන් වල පැවැත්ම කොහොමද සාක්ෂාත් කරන්නේ? ඔබ දන්නවා සත්ත්ව සමාජිකයින් සමග ගත්තා සත්ත්ව සමාජයට එකතු වන සමාජිකයින් ඉතා කෙටි කාලයකින් ඔවුන් ස්වාධීන වෙනවා. හරක් ගත්තත්, බලු පැටව ගත්තත්, පූස් පැටව ගත්තත් ඔවුන්ට දිගු කාලයක්
පරායත් අන්තර් පරායත්තතාවාදී සම්බන්ධතා නඩත්තු කරන්න ඕනෑ සිය පැවැත්ම සාධනය කරන්න. හැබැයි මානව සමාජය එසේ නෙවෙයි. එතකොට මානව සමාජයේ පැවැත්ම සඳහා එහි සමාජිකයි. ඒ සමාජයේ ජීවත් වන පුද්ගලයින්ගේ එකතු වීම අත්‍යවශ්‍ය නම් ව්‍යභිචාරී තහංචි වලින් කරන්නේ ඒ සඳහා යම් කිසි පහසු කිරීම අරකි අන්තර් හඳා පැවැත්ම පවත්වා ගැනීමට අවශ්‍ය කරන තත්වයක්. ඒ කොහොමද? කියන්නේ අපි හිතුවොත් පවුල් ඒකකයේ තුල අර කියන කිසිදු නියාමනයකින් තොරව හැමෝම ලිංගික සම්බන්ධතාවලයි. එතකොට එවැනි සමාජයක් පිස්සු විහැටි දෙකම එක වගේ කියලා ඔබට හිතෙන්නේ නැද්ද? අඩු ගානේ අපේ පරිකල්පනීය ලෝකයේ තුල සිතුවමක් ගොඩනගා ගත හැකි දෙවැනි සමාජයක් පිළිබඳව. එතකොට මෙන්න මේක තමයි අන්තර් හඳා පැවැත්ම එකිනෙකාගේ උපකාරය මිනිස්සුන්ට අවශ්‍ය වෙනවා සිය පැවැත්ම සඳහා. එතකොට අර මට පෙන්නන්න ඕන කමති මෙන්න ව්‍යභිචාරී තහංචි වලින් මානව සමාජයේ අලුතෙන් එකතු වන සමාජිකයින් ගේ ඒ පැවැත්ම සාධනය කිරීමට අවශ්‍ය කරන සමාජ කොන්දේසි අවුරුදු සැලකිය යුතු කාලයක් දරනවා. ඒ දරද්දී පිස්සු විහැටි දෙකම එක වගේ ආකාරයට පවත්වාගෙන යෑමට අවශ්‍ය කරන කොන්දේසි වලට සමාජ කොන්දේසි වලට සීමාවන් එකතු කරලා තියෙනවා. නැත්නම් ඔය ඥාතීන් කියන්නේ සමාජ විද්‍යාත්මක අර්ථයෙන් ගොඩදැන්වීමක් නේ. කියන්නේ අපි දැන් අපි දන්නවනේ දැන් නෑන මස්සිනා විවාහය අපි අනුමත කරනවා. ලංකා සමාජයේ විශේෂයෙන් සිංහල සමාජයේ. ඉතින් මේ නෑනල මස්සිනාලා හඳුනාගන්නේ නෑ ලේ ඥාතීන් කියලා. හැබැයි කියන්නේ නැන්දගේ සහ මාමලාගේ. හැබැයි බාප්පලා මහප්පලාගේ එහෙම අනුරගන්නේ. මේක මොකද්ද පදනම කියලා හිතන්නකෝ. දැන් ඉන්දියාව විශේෂම දකුණු ඉන්දියානු සහ මේ ද්‍රවිඩ සමාජයේ මේ අක්කාගේ දුවව විවාහ කර ගැනීමට මාමා මල්ලිට පුළුවන්. දැන් කියන්නේ එතකොට දැන් ඒක ඒ සමාජයේ අනුමත කරලා තියෙන දෙයක්. එතකොට දැන් මෙහෙත් ඒ නෑන මස්සිනා විවාහය කියලා කියන්නේ සමාජයේ අනුමත. දැන් නෑන මස්සිනා හඳුන අර්ථකථනය කරන්නේ කොහොමද සමාජයේ? ඒ අර්ථකථනය කරන ආකාරය ඇයි බාප්පල මහප්පල පුංචි කියන්නේ අනිත් කට්ටියට ඒක අදාළ වෙන්නේ නැත් ඥාතිත්ව දැල් රටාව තුළ. මට පෙන්න එතකොට මෙව්වා යම් කිසි මේ අන්තර් රඳා පැවැත්මක් සහිත එකිනෙකාගේ පැවැත්ම සාධනය කර ගැනීම සඳහා පොදු වමනාවකින් කටයුතු කිරීම කියන කරුණ මත ගොඩනගාගෙන තියෙන දෙයක්. ඒ නිසා අන්තර් පරාදීනතාවයක් අපි තුල තිබෙනවා. නැත්නම් අන්තර් පරායත්තතාවයක් තිබෙනවා. විශේෂම ඒ අන්තර් හඳා පැවැත්ම නිර්මාණය වන්නෙම අපි පුද්ගලයින් සහ සමාජයන් හැටියට අපිට අවශ්‍ය වන ඒ අන්තර් පරායත්තතාවය පවත්වා ගැනීම ගෙන යෑමේ කොන්දේසියක් කියන්නේ. මෙන්න මේ අපිට පැහැදිලි විය යුතුව තියෙන දෙයක්. ඊළඟ කාරණාව මෙහි හඳුන්වලා තියෙනවා පහ හැටියට සහයෝගීතාවය. ඕනෑම සමාජයක අපිට හඳුනගන්න පුළුවන් ප්‍රධාන ලක්ෂණයක් තමයි සහයෝගීතාවය. ඕනෑම සමාජයක බැලු බැල්මට අපිට මේ ලක්ෂණය පේනවා. පන්සලක තිබෙන උදාහරණයක් විදියට පුද පූජා උත්සවය කියන්නේ බෝධි පූජාවක් හෝ වෙනත් වූ ආකාරයේ එහෙම නැත්නම් අර කොටක් පලංගන අවස්ථාවක් විවිධ වූ ආකාරයේ උත්සව තිබෙනවානේ. මෙන්න මේ උත්සව
වලදී අපිට පේනවා සහයෝගයනේ. ඔය ආකාරයට ඕනෑම සමාජයක සහයෝගීතාවය කියන එක, කෝපරේෂන් කියන එක අපිට හඳුනගන්න පුළුවන්. නිසා එය සමාජයක පැවැත්ම සඳහා එනිසා එය සමාජයක පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් හැටියටත් අපි තේරුම් ගන්න ඕන. සමාජයක පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය සාධකය. වෙනත් විදිහකින් කියනවා නම් කිසිදු සමාජයකට සහයෝගීතාවය කෝපරේෂන් කියන කරුණ රහිතව සිය පැවැත්ම සාක්ෂාත් කර ගැනීම අතිශයින්ම දුෂ්කර වෙනවා සහයෝගීතාවය කියන ලක්ෂණේ නැත්තම්. يعني දැන් අද කොළඹට ලක්ෂ ගණනක් ගේනවා කියලා මේ රටේ ප්‍රධාන විරුද්ධ පක්ෂය කියනවා. ඕක එයින් මතුවන්නේ නන් කෝපරේෂන් සහයෝගතාවය නොදක්ව සිටීම. කාටද ආණ්ඩුවට? ඇයි මේ විද්‍යාල කියන විදිහට තියෙන තෙල් පෝලිම්, පෙට්‍රල් පෝලිම් වගේ දේවල්. මේක ගාන්ධි උන්නහත් කළානේ, මහත්මා ගාන්ධි තුමා කළේ මේ සහයෝගතාවය නොදී සිටීම. එක සුදු අධිරාජ්‍යයේ පාලක කණ්ඩායම් වලටනේ සත්‍යග්‍රහ සහ විවිධ අර පයින් ඇම් මාචස් ඇතුළු විවිධ දේවල් වලින්. මේ තමයි මාටින් ලූතර් කින් 1950 දශකයේ අග වෙද්දි තීව්‍ර කරපු අප්‍රිකානු ඇමරිකානු ප්‍රජාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම සටන ඇතුළේ මතු කළේ. විශේෂ බස් බෝයිකට් කරනවා, يعني විවිධ දේවල් තියෙනවා. ඒතකොට මේ නන් කෝපරේෂන්, ඒතකොට සමාජයක පැවැත්ම සඳහා ඉතා පැහැදිලිවම අත්‍යවශ්‍ය අංගයක්. ඒ නිසා එහි වැදගත්කම අපිට හඳුනගන්න. ඔබ හිතන්න සමාජයක සාමාජිකයින් පොදු අරමුණු සඳහා එකට වැඩ නොකරන්නේ නම් ඔවුන්ට නිදහස් සහ සුවපහසු සමාජ ජීවිතයක් ගත කිරීමට අවස්ථාව අහිමි වෙනවා. යම් සමාජයක සාමාජිකයින් පොදු යහපත අරමුණු වෙනුවෙන් එකඟතා ගොඩ නගා ගන්නේ නැත්නම්, ඒ වෙනුවෙන් ක්‍රියාත්මක නොවනවන්නම් එවැනි සමාජයක ජීවත් වන පුද්ගලයින්ට ඉතා පැහැදිලිවම නිදහස් සහ සුවපහසු සමාජ ජීවිතය කියන එක ඈත යථාර්ථයක් වෙනවා. එහෙම නැත්නම් සිහිනයක් බවට පත් වෙනවා. මම විශ්වාස කරනවා මම කියපු දේ පැහැදිලි ඇති කියලා. විශේෂයෙන්ම ඒ අනුව අපිට පේනවා සහයෝගීතාවය කියලා කියන්නේ සමාජ ජීවිතයේ හා බැඳෙන මූලිකම ක්‍රියාවලීන්ගෙන් එකක් කියලා. එනිසා සහයෝගීතාවය කියලා කියන්නේ සමාජ ජීවිතයේ හා බැඳෙන ප්‍රධාන ක්‍රියාවලීන්ගෙන් එකක් කියලා අපිට ඉතා හොඳින් කියන්න පුළුවන්. සහයෝගීතාවය අවම වීම හෝ නොමැතික
සමස්ත සමාජයම නැත්නම් සමස්ත සමාජ දේහයම බිඳ වැටීමට දුර්වල වීමට හෝ අඩපණ වීමට හේතු වනු ඇත. දැන් අපි උදාහරණයක් ඇටියට කියනවා නම් ලංකාව නිදහස ලබද්දී අපි විදේශවලට ණය වෙලා හිටියේ නැහැ. ආසියාවේ ජපානයට පහලින් ඔය කියන දකුණු කොරියාව, ඉන්දියාව, බංග්ලාදේශ කියලා එකක් තිබුණෙත් නැහැනේ අපේ හාමුදුරුවනේ. බංග්ලාදේශ නිර්මාණය වෙන්නේ 1971 අපි පහුගිය දවස්වල එහෙමත් ණයට ගත්තා. නෝ මැලේසියාව, සිංගප්පූරුව කියන එකත් 64 හැදෙන්නේනේ. අපේ රට බෙහෙවින් ඉහළ මට්ටමක තිබුණා. අපි සුදු එංගලන්ත සුදු පාලකයින්ට හෝ යටත් විජිතවාදීන්ට අපි විවේචනය කළාට ඔවුන් අපිට දීලා ගියේ ඒ වගේ රටක් ඒ පැත්තෙන් බලද්දී. හැබැයි ඔවුන් අපිට දීලා ගියේ මෙන්න මේ කියන සහයෝගිතාවය දුර්වල කරපු රට. විශේෂයෙන්ම මම මේ කියනෙව්වා තමුන්නාන්සේලාගේ විවේචනයට නොඑකඟතාවලට යටත්. ඔවුන් ඉතා පැහැදිලි ලෙසම මේ රට පාලනය කිරීම සඳහා බේද යොදාගත්තේ ඩිවයිඩඩ් ඇන් රූල් කියන ප්‍රතිපත්තිය. බෙදා වෙන් කළේ, බෙදා වෙන් කරලා කාවද බෙදුවේ මේ රටේ හිටපු සිංහල ද්‍රවිඩ මුස්ලිම්, මේ රටේ තිබිච්ච ප්‍රාදේශීයවාදයන්, උඩ රට සහ පහත රට, ඔය නිලමේ ඇඳුම, අර උඩු මොනවද මුල් ඇඳුම කියන කතන්දරේ ඉතිහාසය හොඳට කියවලා බලන්න අපේ හාඳුරු. හරි, ඔය සුද්ධෝ කොහොමද ඒක කොලේ කියලා. ඊට පස්සේ ආගම් ක්‍රිස්තියානි, බෞද්ධ, හින්දු, ඉස්ලාම් ආදී. බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයක් එක පැත්තකින් එද්දි තව පැත්තකින් හින්දු පුනර්ජීවන ව්‍යාපාරයක් එනවා. තව පැත්තකින් ඉස්ලාම් එකක් එනවා. ඔවුන් අතර ගැටුම්කාරී තත්ත්වයන් තියෙන 1886 විතර මගේ මතකේ හරි නම් කොටහේනේ කතෝලික පල්ලියක තමයි බෞද්ධයෝ කතෝලිකයෝ ගැටෙන්නේ. එහි පිදුරු තලාගල තමයි 1915 දී අපිට පෙන්නන්නේ ඔය ගම්පල සිංහල මලක් මරක්කල කෝලහලේ කියලා කියන කලහය. හරි, සිංහල. එතකොට මේ සහයෝගිතාවය පිළිබඳව ඊට පස්සේ ක්‍රමයෙන් එද්දී සිංහල මහසභාව නිර්මාණය වෙනවා. බණ්ඩාරනායකුන් නැහැගේ ප්‍රධානත්වයෙන් තමිල් මහජන සහේ වගේ නිර්මාණය වුණා. ඊට පස්සේ 1948 7 ඉතර වෙද්දී ෆෙඩරල් පක්ෂෙත් නිර්මාණය වුණා. ඔවුන් අපිට එක පැත්තකින් බොහොම ආර්ථික වශයෙන් සමෘද්ධිමත් ලංකාවක් ඉතුරු කරලා යද්දී ඔවුන් අපිට දීලා ගියා වාර්ගික, ජනවාර්ගික, ආගමික, භාෂාමය කියන සමාජ බැඳීම් එක්ක විභේදනයක් ඔවුන් බෙදලා වෙන් කරලා. එහි පළවෙනි අවස්ථාව තමයි බණ්ඩාරනායකුන් නැහැ 1956 නිර්මාණය කළේ. ඒ ක්‍රියාවලියේම එතුමා ගොදුරක් වුණා. ඒ ගොදුරක් වුණා විතරක් නෙමෙයි, කොල්ලිං ආරසිල්ලා මහත්තයා ඉතා පැහැදිලිවම කියපු හැටියට අද මේ සභාව සහයෝගයක් දක්වනවා නම් භාෂා දෙකක් රාජ්‍ය භාෂා කරන්න අනාගතයේදී එක රටක් ඉතුරු වෙයි. හැබැයි වැරදිලා හරි මේ සභාව අද තීන්දුව කළොත් එක භාෂාවක් රාජ්‍ය භාෂාව කරන්න අනාගතයේදී රටවල් දෙකකට පාර කපනවා කියලා. දැන් මට කියන්න ඕනේ අපිට හම්බෙච්ච සමෘද්ධිමත් රට
අද ඉන්න තැන සහ ප්‍රභාකරන් කරපු වැඩි. ඊට පස්සේ දැන් මේ සිංහල ඔන්ලි කියන පොලිසියක හරහා ඇත්ත මහටි මාටි වික්‍රමසිංහ මහත්තයා ලියනවා බමුණු කුලේ බිඳ වැටීම කියලා. පුළුවන් නම් අපි ආන්දෝලනය කියවන්න. මේ අපි අපි විශ්වවිද්‍යාල වලට එන්නේ ඒ ඇත්ත ඒක. හැබැයි ඒ හරහා සමාජය තුළ වෙනත් පන්ති ස්වරූපයක් නිර්මාණය කරනවා. ඔය නිකමට ගම්හල ඉන්න ළමයෙක්ගෙන් අහන්නකෝ ඉන්ටර්වයුව එකකට ගියා මොකද්ද දරුවෝ උනේ කියලා දායක මහත්තයෙකුගේ දුවෙකුගෙන් හරි පුතෙකුගෙන් අනේ අපේ ලොකු ආන්දරනේ අපේ ආන්දරනේ හොඳට කළා ප්‍රශ්නේ තිබුණේ ඉංග්‍රීසි කඩ කඩ නිසා කැපුණා කඩ නිසා කැපුණේ කවුද කැපෙන්නේ කවුද ඇයි කැපෙන්නේ මේක සිංහල ග්‍රාමීය සහ අර්ධ නාගරික ළමයින්ට විතරක් අදාළ එකක් නෙමෙයි මේක මුලතිව් වලට කිලිනොච්චි වලට එහෙම එකක් තියෙනවා එතකොට දැන් මට පෙන්වන්න ඕන කැමති වුණේ එහෙම තිබුණු රටක් ඉතින් කියන්නේ මේ මේ බොහොම කියන්නේ අපි නිර්මාණය කරගත්ත එක අපි දන්නවා 87-89 කැරැල්ලේ තිබිච්ච දකුණේ නිර්මාණය වෙච්ච දකුණ කේන්ද්‍ර කරගෙන චැපල් දෙකක් නිර්මාණය වුණා මේ රටේ ක්‍රීම් ඔෆ් ද ක්‍රීම් කියන්නේ සාරයේ සාරය අපිට නැති වෙනවා උතුරෙත් එහෙම තමයි මේ රටේ පුරවැසියෝ අඩු ගානේ විශාල වශයෙන් තරුණයෝ ලක්ෂ දෙකහමාරක් විතර මරලා දානවා. ඒතකොට රුධිර ගංගා ගලලා ගිය පොලොවක් මේක. ඒතකොට මේ පොලොව කවුද නිර්මාණය කළේ? ඒතකොට මේ සහයෝගීතාවය තුල අද අද ඩොලරයට සාපේක්ෂව අපේ රුපියල 260කටත් කියන්නේ එහෙම යනවා. අද අපිට තෙල් නැහැ. අපි පෝලිං වල අපිට ගෑස් නැහැ. ඉන්දියාවේ රෙස්කියු පැකේජස් නැත්නම් ලංකාව මේ විදි ඉතා නිශ්චිතවම බංකොලොත් රාජ්‍යයක්. ඉන්දියාව විසින් මේක තමයි ඇත්ත. මේ යථාර්ථය අපේ හසුරුනේ අපිට අයින් කරන්න පුළුවන්. හැබැයි මේ මේ මෙතෙන්ට අපේ සමාජයේ ආවේ ඇයි? ඔය ඔය කැරලි වලට මේ සමාජයේ කවුද යොමු කරන්නේ? ඇයි යොමු කරන්නේ? දැන් අද එලියට ඇවිල්ලා විමල් වීරවංශෝන් නැහැලා කතා කරන ඔය දේශප්‍රේමය ඉතාමම ව්‍යාජයි. ඉතාමම ව්‍යාජයි. හැබැයි මෙතන මේ මේ කියන්නේ මේ සහයෝගීතාවය අපේ රටේ සමාජයක් හැටියට අපි වැටපු තැන ඔය රාජපක්ෂ පවුලයින් කලයි කියලා කවුරු හරි හිතනවා නම් ඒක ඉවර කරන්න පුළුවන් කියලා එහෙම එකක් නැහැ. ඊට වඩා ගැඹුරුයි. මේ ගැඹුර සමා ගැඹුර අපි ගැඹුරක් හැටියට තේරුම් ගන්න අවශ්‍යයි. ඒ වගේම මේ රටේ ඡන්දදායකින් පුරවැසියුනුත් ඒක තේරුම් ගන්න ඕන. කුඩු ආවේග මත පදනම් වෙලා අපිට උත්තර හොයන්න බෑ. අපේ දැනුම අපේ සමාජ ලෝකයේ පිළිබඳව හිතන ආකාරය ඉතා පැහැදිලිවම අපි ඒ ගැන දෙපාරක් හිතන්න වෙනවා. ඉන්ස සහයෝගීතාවය කියලා කියන්නේ ඕනෑම සමාජයක ඒ සමාජ ක්‍රියාවලියේ මූලිකම ක්‍රියාවලිය කියලා පී ගිස්බර්ත් කියන සමාජ විද්‍යාඥයා කියනවා. ඒ නිසා සමාජ සහයෝගීතාවේ නැත්තම් සමාජ දෙහයක් ඕනෑම වෙලාවක කඩාවැටෙන්න පුළුවන් කියලා. මම අර ඓතිහාසික සහ සමකාලීන ලංකාවේ අත්දැකීම් කිව්වේ සමාජ සහයෝගීතාවේ නොමැතිකම නිසා මේ රටේ සම්පත් සහ මානව සම්පත විශේෂම පශ්චාත් යටත් විදිත ශ්‍රී ලංකා සමාජය තුළ අපට අහිමි වුණාද? අපි රටක් හැටියට කොච්චර පස්සට ගියාද? අපි සමරන්න අවශ්‍ය වාර්ෂිකව ඇයි අපිට මෙහෙම වුණේ කියලා අපි හාමුදුරුවෝ ඉල්මහේ විරුවන්වත් ඔය කියන්නේ මං කියන්නේ හමුදා ජයග්‍රහණවත් ප්‍රභාකරන්ගේ ජයග්‍රහණවත් උතුරේ ඉන්න හාදේව මේ එකක්වත් නෙමේ. අපි සාමූහිකව වලකට වැටුනේ කොහොමද රටක් හැටියට? අපි ඉන්දියන් සාගරයේ මුතු වැටේ කිව්වා. දැන් මේක අමුතු වැටේ බවට පත් වෙලා ඇයි එහෙම වුනේ? එතකොට මේක අපිට සරලමතික පැහැදිලි කර ගැනීම වලින් හඳුන ගන්න පුළුවන්. මම කියන්නේ මේවත් හිතන්න සමාජ විද්‍යාව ඉගෙන ගන්නදී අපි මෙන්න මේ මං කියපු අදහස් සම්බන්ධව මං බරපතල ඔබ වහන්සේලා
ඔගේ විවේචනයට නතු වෙන කරුණු කාරණා කිව්වා මම විවේචනය කරන්න අපි සාකච්ඡා කරමු. දැන් කොටසට යන්න කලින් මයික් ඔන් කරගන්න පුළුවන් අපේ සුරංජිත් ඉදිරිපත් කරපු මතවාදයක් එක්ක මොනවාරි තමන්ට අදහස් තියෙනවද? ඒ කියන්නේ අපි දැන් කතා කරගෙන ඉන්නේ සමාජයක ලක්ෂණ. එතකොට ඒකත් එක්ක ප්‍රායෝගික තත්වයන් පිළිබඳව එතුමන් බොහොම හොඳ විග්‍රහයන් ඉදිරිපත් කළා. හොඳ පරිකල්පනයක්. එතකොට ඒ ආශ්‍රිතව ඔබ වහන්සේලාට ඔබතුමන්ලාට ඉදිරිපත් කරන්න තර්කයක් එහෙම නැත්නම් අදහසක් තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව තියෙනවා. සියලු දෙනාට මයික් ඔන් කරගන්න හැකියාව තියෙනවා. සුබ උදෑසනක් වේවා අපේ වික්‍රම් සර්ටත්, ඒ වගේම අපේ කථිකාචාර්ය සුරංජිත් ගුණසේකර ඇත්තත් සමරතන හාමුදුරුවෝ. එහෙමයි අපේ හාමුදුරුවෝ. එහෙමයි සුබ උදෑසනක් වේවා බොහන්සේට. සර් ඉතාමත්ම හොඳින් අහගෙන හිටියා. අපි දැන් සමාජ විද්‍යාව අදාරණ සහ යම්කිසි දැනුමක් තියෙන ගුරුවරු හැටියට අපිට ඉතාමත්ම මේක දැනෙනවා. ඉතින් අපි මේ අද බිඳ වැටමින් පවතින සමාජයේ වෙනස් කිරීම සඳහා ওই ආකාරයටද අපි සැරසෙන්න ඕනෙන්නේ, වගේම ওই විදිහටද අපි දැන් අලුත් දර්ශනයක් ඇති කරගෙන කටයුතු කරන්න ඕනෙන්නේ කියන එක පිළිබඳ ලොකු දැන් කුතුහලයක් වගේම උනන්දුවක් තියෙනවා. අපි මොකද මේකට කරන්නේ කියන එක සර්. ඔව්, තමත් පැහැදිලි දේශනේ තුළ විවිධාකාර අදහස් මතු වෙනවා. ඒක දේශනේ තුළ එහෙමයි අපේ අඳුර. තව දුරටත් මෙහෙම ගියොත් එහෙම අපිට මුළු මහත් සමාජයේම තාමත්ම වේගයෙන් කඩා වැටිලා අපිට ලෝකේ වෙන කිසිම රටකට අපිට සංසන්දනය කරන්න බැරි වෙන තරම් අපි පහළට වැටේ කියලා හිතනවා. අනිත් සෑම සමාජයක්ම මීට වඩා ඉදිරියෙන් තියෙනවා තාමත්ම දුප්පත් මට්ටමේ රටවල් පවා. ඉතින් මේ ඒක තමයි අපි බලමු. අනිත් අපේ පොඩි කාලයක් අරගෙන එක දිගටම මම කතා කරපුවාම අනිත් කට්ටියන්ගේ අදහස්, يعني මේ අපි හැමෝම වගකීම් සහිත පුරවැසියෝනේ. අපේ අනිත් තව ස්වාමීන් වහන්සේලා ඉන්නවා, මහත්තුරු ඉන්නවා. මේක නෝනලා නැහැනේ නේද? එහෙම නේද? මම දන්නේ සමහරක් අවස්ථාවලදී සම්බන්ධ වෙනවා අපේ අර භික්ෂුණි අධ්‍යාපන ආයතනවලදී. මේකේ විශේෂත්වය තියෙන්නේ සුරංජිත්, සාමාන්‍යයෙන් අපේ හාමුදුරුවරු විශාල සංඛ්‍යාවක් මේකට සම්බන්ධ වෙනවා. එතකොට ඒ හරහා මේ අපේ දැනුම ශීඝ්‍රයෙන් විශාල ප්‍රජාවකට ගමන් කරනවා මේ ලබා දෙන දැනුම. අනිවාර්යෙන්ම අපේ වික්‍රම් සර් කිව්වා වගේ ඊළඟට අපිට මේ අපි වටා ඉන්න විහාරස්ථානාසිත ජනතාවට ලොකු අවබෝධයක් දීමේ හැකියාව වෙනවා. මම අපේ සමාජ විද්‍යා මේ කථිකාචාර්යතුමන්ලා මහාචාර්යතුමන්ලාගේ දේශන සවන් දුන්නට පස්සේ මම ඔළුවට ගන්න යම්කිසි දෙයකින් ධර්ම දේශනා කරද්දී සමාජයට යම්කිසි පණිවිඩයක් නවතාවෙන් දෙන්න උත්සාහ කරනවා සර්. එහෙමයි අපේ හාමුදුරුවෝ. මේක ඔබතුමන්ලාගෙන් අපිට ලැබෙන ඒ දැනුම් සම්භාරය හරි ප්‍රයෝජනවත් වෙනවා අපිට. හා, ඉතින් දැන් අපි වෘත්තීයමය ජීවිතය තුළ පවා දැන් කඩා වැටීමට ලක් වෙලා තියෙනවානේ. අද මේ සමාජ දේහෙම කඩා වැටලා තියෙන ඉන්න. ඔව්, ඒක හින්දාම තමයි මම මේ කියන්නේ මේ ලක්ෂණේ මම ටිකක් බර තියලා කිව්වේ අනිත් දෙවට වඩා. ඔව් සර්. මේ ඒක දිගටත් මම බොහොම හිතාමතා මේක. තවත් අපේ අදහස් දක්වන අපේ හාමුදුරුවන් වහන්සේලා හරි අපේ ගියේ අපේ ගුරුවරු ඉන්නවද? සුබුදෑසනක් සර්. මම ධම්මපිය හාමුදුරුව කතා කරන්නේ. එහෙමයි අපේ හාමුදුරනේ. සර් අදහසක් අර එහෙනවද? පොඩ්ඩක් මට තේරෙනදී අපේ සර්ගෙන් ඒකට අදහසක් බලාපොරොත්තු. අපි මේ කාලයක් තිස්සේ අපි දැන් කඩා වැටලා තියෙන්නේ. දැන් මේ මොහොතේ ගැන අපි ලොකුවට සාකච්ඡා කළාට දිගු කාලයක ප්‍රතිඵලයක් නේ අපි විඳින්නේ. එතකොට සමාජයක් හැටියට අපි කඩා වැටලා තියෙනවානේ ඔය ආර්ථික සමාජික කාරණා වලින්, සංස්කෘතික කාරණා වලින් පවා. මට හිතෙන දේ තමයි දෙන්න සමත් වෙලා නැහැ දැනුම.
ඒ කියන්නේ ਵਿਚාරශීලීව කාරණා පෙළගස්ස ගන්න. එනිසා නේද අපි මේ පුද්ගලයන්ට රැවටිලා විඳින මේ ගැහැට විඳින්නේ. අපි දැන් අද වෙද්දී අපිට තියෙන තත්ත්වය තමයි අර අපේ සුවඳතරහාඳුරු කිව්වනේ මේ අපිට මිනිස්සුන්ට දෙයක් කියන්න පුළුවන් නැත්නම් බණේදී අපිට කියන්න පුළුවන් හැබැයි අපි අපේ ආන්දරුවන්ගේ සමාජයේ සිංහල බෞද්ධ සමාජයේ හැටියට දීලා යන ආන්දරුවන් තිබ්බ විශ්වාසනීය භාවයේ ඒ වගේම සමාජයේ ඔබතුමාලා වගේ වියතුන් තිබ්බ විශ්වාසනීය භාවය එහෙනම් සර් මේ අපිට විද්‍යාර්යෙන් අද අපේ ආන්දරංග ටිකක් අපැහැදිලිව ඇහුනේ නමුත් අපි උත්සාහ කළා අපේ ආන්දරංගේ අදහස තේරුම් ගන්න මං හිතන්නේ තුරන්ජිත් සර් බොහොම පැහැදිලි නේද ආන්දරංගේ ඉදිරිපත් කරන අදහස පැහැදිලි අපේ නායක ආන්දර මොකක් හරි යෝජනාවක් කළා හරි මොකක් හරි අන්තිමන කීපයක තව පොඩ්ඩක් කියනවා නම් කියන ඔබවහන්ස අවසාන වශයෙන් කියපු කොටස සර් අපිට විදුලිය නැද්ද ඒකයි මේ ගැටලුව එහෙම එනවද දැන් එනවා ආ දැන් එනවා සර් දැන් අපි අද වෙද්දී මේ දේශපාලන නායකයෝ අවිශ්වාසනීය භාවයට පත් වෙලා තියෙනවට වඩා මට දැනන දේ හාමුදුරුවෝ හැටියට අපි කියන දේ තවදුරටත් මිනිස්සු රාජ්‍ය පාලකයන් බිහි කරගනිද්දී විශ්වාස කරන්නේ නැති මට්ටමට ඊගාට වියතුන්ව මිනිස්සු ආදරය කරපු කලාකාරයන්ව සමාජයේ පිළිබඳව සමාජ පද්ධතියක් වෙලා තියෙනවා නේද? 100%ක් මම එකඟයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළුවත්ව දොස්තරවරුන් නම් වශයෙන් උත් කියන්නකෝ දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කියන අපිත් ඇතුළත්ව ඔය ව්‍යාත්මගේ හිටපු කණ්ඩායම්ද අනිත් විවිධ කණ්ඩායම් මිනිස්සුන්ට කියපුවා. ඉතා පැහැදිලිවම එහි මත නිර්මාණය වෙච්චි මිනිසුන්ගේ තිබිච්ච විශ්වාසය ඉතා පැහැදිලිවම පළුදු වෙනවානේ. ඒ වගේම අනුරුද්ධ පාදිනිය මහත්තයලා ඇතුළේ කණ්ඩායම් වල ඒ වගේම දැන් අතුරුලී රතනාම්දුරුවන් ඇතුළේ කණ්ඩායම් වල මැදිහත් වීම සහ ක්‍රියාකාරීත්වයන් එක්ක භික්ෂුන් වහන්සේලාගේ කියන්නේ දැන් ඇත්තටම බෞද්ධ භික්ෂුන් වහන්සේලා බෞද්ධ සමාජයේ කරපු කැපකිරීමනේ බෞද්ධ සංස්කෘතිය අදටත් මම අර එදා පටන් ගන්න දවසෙත් කතාව කිව්වා. ඒක අපිට මගහරින්න බැරි ලංකා සමාජය පිළිබඳව කතා කරද්දී ඇත්තක්නේ. දැන් වල්පොල රාහුල් නායක හඳුරන්ගේ අර ශාසනයේ ඉතිහාසයේ වගේ දැන් අපි විවිධ දේවල් අපිට කියපුවාම සහ ඉතින් අපි දන්න අපිට දැනෙන දේවල් තමයි මහින්දාගමනයෙන් පස්සේ අලුත් සංස්කෘතික භාවිතාවකට අපි යොමු වෙන රටක් ඇදී. ඒකින් සිංහල බෞද්ධ කණ්ඩායමේ මග එලිපිහෙලි කරන්නේ බුද්ධ ආගම. ඒක හැබැයි ඒක රැකගෙන ඉන්නේ අදටත් ඔබ වහන්සේලා. මේ ප්‍රශ්නේ තියෙන්නේ එවැනි එවැනි කණ්ඩායමක් කෙරෙහි ඒ කියන්නේ බිඳ වැටෙද්දි හැමදේම බිඳ වැටෙනවා අපේ හාමුදුරුවනේ. ඒක දැන් අපි ඔක ගැන කනගාටු වෙන්නත් ඕනේ නෑ බෞද්ධ හැටියට. මොකද බෞද්ධ හැටියට අපි දන්නවනේ හැම දෙයක්ම තියෙන්නේ අස්ථාවර පදනමක් කියලා. හැබැයි ඉතින් ඒක ඇත්ත කියලා මෙහෙම බිඳ වැටෙද්දි මතුවන අවිනිශ්චිත භාවය මම මේකේ අගදී කතා කරනවා. ඒ කියන්නේ අපි ඉන්නේ සමාජයක්. ඒක තමයි තාත්තා. ඒක දැන් අපිට ඒ සිවුදිකින් අරාජිකත්වයේ නැగిලා තියෙද්දි අර එකිනෙකාට ඕන හැටියට මේක හසුරව ගන්න පුළුවන් වෙද්දි තවත් යන්නේ කඩා වැටීමකට කියන ලකුණු පේනවා නේද සර්? අනිවාර්යෙන්ම පහුගිය කාලේ මුදලාලිලානේ මේ හැසිරෙව්වේ සේනම. මේක දැන් ආණ්ඩුවක් නැතුවට ආණ්ඩු ගොඩක් තියෙනවා වගේ හිතනවා සර්. ඒ වගේ තියෙනවා. ඉතින් මොනවද කරන්න කියන එක ගැන දැන් අපේ සුමඟත්ම අපේ කාන්දුරුත්ේ අපේ මොකද්ද කරන්න කාටවත් උත්තර නැහැ. ඇත්ත කතන්දරේ සමාජ දැන් මෙන්න මෙහෙමනේ. දැන් අපි දන්නවා කෙමිකල්ස් දෙකක් දාලා රසායන දෙකක් දාලා මේ වගේ දෙයකට මොකක් හරි ප්‍රතික්‍රියාවක් ඒ මොහොතේ ගන්න පුළුවන් අපිට.
ඒ තමයි ස්වභාවික විද්‍යාවන් වල රසායන විද්‍යාවේ ස්වභාවය. හැබැයි මේ සමාජ ලෝකයේනේ අපේ එක්ස්පෙරිමන්ට් එක තියෙන්නේ. අපි හිතන පතන මිනිස්සුනේ. අපි ජීවත් වෙන මිනිස්සුනේ සජීවීනේ. එතකොට මේ මේ කරන අපි කරන එක්ස්පෙරිමන්ට් වල දැන් අපි 2015 කලේ එක්ස්පෙරිමන්ට් එක 2019 කලෙත් එක්ස්පෙරිමන්ට් එක ප්‍රතිඵල එන්නේ පොඩි කාලයකට පස්සේ. දැන් ප්‍රතිඵල මේ කරපු එකේ එක්ස්පෙරිමන්ට් එක තමයි අපිට දැන් ওই ගෑස් පෝලිම් වල ඩීසල් පෝලිම් වල සහ ඩීසල් ලීටරේ රුපියල් කියන්නේ හිතන්නකෝ පෙට්‍රල් ලීටරේ ඉතා පහදෙනු 254 ගිහිලා දින අපේ ආඳුරුනේ. මම දන්නවා දැන් අපේ ඉන්න සමහර මිත්‍රවරුන්ට මේ විශේෂම දැන් හැමෝම ලෙක්චරස්ලා නෙමෙයිනේ ආයතනයක ඉන්නවනේ. ඔය කට්ටියට දරා ගන්න බෑ. යාළ රුපියල් 2500න් අහපු කට්ටිය දැන් යාළට යනවා 7500. ඒතොර මේ පඩියයි යාළ බෑ. හරි يعني බරපතල සමාජ අසහනයක් නිර්මාණය වෙමින් පවතිනවා. මේක ඉක්මනින් මේකට උත්තරේ අපේ අපි දිනපතා රැකියාවට යද්දී අපිට මේ පඩිය වදි දැන්ස වාහනවලට. ඒක තමයි. ඉතින් කොමාරියේ අර්බුදය තියෙනවා අන්න ඒකයි මේ මේක මම කියන්නේ දැන් රටක් හැටියට කොවිඩ් හින්දා ඉන්දියාව කඩන් වැටුනේ නැහැ. බංග්ලාදේශයේ කඩන් වැටුනේ නැහැ. අපිට වඩා අඩියේ හිටිය නේපාලයේ කඩන් වැටුනේත් නැහැ. මාලදිවයිනේ උද්ධමනය කියන්නේ 0.0 දශම වලින් පෙන්වන්න පුළුවන් එක. අපේ 16යි. පකිස්තානයේ කඩන් වැටුනේත් නැහැ. එහෙමනම් ඇයි අපිට මෙහෙම වුනේ මේ 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 රට කියන්නේ වටින රටක්නේ. ඉතින් ඒක තමයි අපි මේ ගැන වෙනම කතා කරමු. ඒක මේ එතකොට ඇත්තටම එතන අපේ සුරංජිත් සර්ගේ දේශනාවේදී පැහැදිලිව සඳහන් වෙච්ච දේ තමයි මේ සහයෝගිතාවය කියන කතන්දරෙත් එක්ක තමයි පෙළ ගැසුනේ. අපිට දියුණු ආර්ථිකයක් සුද්දාගෙන ලැබුණාට අපිට ඒ වගේම මේ බෙදා වෙන් කරපු රටක් බෙදිච්චි මේ කොටස් වලට කැඩිච්චි රටක් ලැබුණා. නමුත් අපි මේ වෙනකන් ඒක නිවැරදිව තේරුම් ගත්තද? ඒ කියන්නේ අපි එකතු වෙන්න නම් අපි සමූහයක් විදියට ගොඩ නැගිලා අපේ රට කියලා ගොඩ නගන්න නම් අපි එතෙන්ට යොමු වුණාද කියන තර්කය තමයි මම හිතන්නේ මෙතෙන්දී වඩා වැදගත් වෙන්නේ නේද සරජිත්? අනිවාර්යයෙන් මේ පිළිබඳව ගැඹුරු සමාජ සංගායනාවක් අවශ්‍ය වෙනවා අපිට තේරුම් ගන්න. අපිට සංගායනාව කියන වචනේ එතෙන්ට දැම්මයි කියලා එහෙම ආගමික අවුලක් හැදෙන්නේ නැහැ නේ අපි හඳුරන්නේ සමාජ සංගායනාව. සමාජ සංගායනාවක් සාකච්ඡාවක් කතිකාවක් නිර්මාණය වෙනවා වීම තුළ තමයි අපිට මේක උත්තරෙන්නේ මේ අග්ලි සෝරි කළු ජාතීන් හරි ආගමිකයන් හැටියට බෙදිලා තියෙන එක මං හිතන්නේ රිකුන්සර්ගේ අදහස ඒකත් එක්ක වෙන්නේ නැති ඒක එක්ක විතරක් නෙවෙයි ඉතින් දැන් මහා සමාජයේ වුණත් කුඩානු කුඩා කණ්ඩායම් වලට කැඩෙන්න ඕන කරන පරිසරයේ පාලක පැලැන්තිය විසින්ම නිර්මාණය කරලා තියෙනවා නේද ඒක අර ඒක තමයි එතුමා කිව්වේ සුද්ධ හදපු එක එතුමා කිව්වේ සුද්ධ හදපු එක කළු සුද්ධෝ එහෙම නැත්නම් දේශීය දේශපාලන ප්‍රභූන් ඒක චෙල්ලනායකම් වෙන්න පුළුවන් අමිත්ත ලිංගම් වෙන්න පුළුවන් ජීජි ඕන කෙනෙක් වෙන්න පුළුවන් බණ්ඩාරනායක වෙන්න පුළුවන් ජේ.ආර්. ජයවර්ධන වෙන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ වෙන්න පුළුවන් මහින්ද රාජපක්ෂ වෙන්න ඕනෑම කෙනෙක් දේශපාලන ප්‍රභූ එයාලා එයාලගේ බලය ලබා ගැනීමට සහ බලය පවත්වා ගැනීමට අස්රෝප් ඊට පස්සෙ ඉන්නේ බදූදීන් දැන් මුස්ලිම් සමාජයේ විනාශ කරන්න ඔයා දියෝනේ. يعني ඒක ඇතුලේ මහ සමාජයත් එක්ක තියෙන. ඇයි එයාලට බලය ගන්න? අස්රෝප් තමයි දැන් ඔය මුස්ලිම් කොංග්‍රස් නැත්නම් මුස්ලිම් සමාජය කවදා මේක මේ ප්‍රශ්නෙට විසඳුම තියෙන්න ඕනේ. ඇත්තටම මිනිස්සුන්ට දැනුම බෙදෙන ආකල්ප ගොඩනගන ප්‍රවාහයක් ගොඩනගෙන එක නේද? ඒක නේද නැත්නම් එකක් නේද අපේ අඳුරි මං කියන්නේ දීර්ඝ කාලීන සහ කෙටි කාලීන ඉතත් කෙටි කාලීනව විසඳන්න නම් ඕනේ මේ නැත්නම් හෙට අනිද්දා කැරලි නිර්මාණය වෙයි අපේ අඳුරි මේක නිකන් ටියුනීසියාවක් වගේ වෙන්න ඉඩ තියෙන දැන් මේ යන විදිහට ආයේ විදුලි බිල යනවායි කියලා කට කතාද දන්නේ අපේ අඳුරි නේ වර කවුද කියනවා මං අහගෙන මේ 100 500කින් මිල යනවලු ඒ කියන්නේ දැන් මගේ දෙට 3000ක බිලාව නම් ඕක අඩු ගානේ 15000ක්වත් වෙන්නේ නේ ඔව් මන් දන්නේ ඉච්චරනම් එහෙම වෙයිද නැද්ද කින්ද මන්ද ඒවා බොරු වෙන්න පුළුවන් හැබැයි දැන් මේ தත්ත්වය වහවහම ඉක්මනට පාලනය වෙන්න ඕන අපේ ආණ්ඩුවනේ ඒ මොකද නැත්නම් මේක එන කියන්නේ ව්‍යසනකාරී தත්ත්වයකින් එනවා ඒ කියන්නේ පාලක කණ්ඩායම් හදිසිය මාරු කළයි කියලා අනිත් කණ්ඩායම කොට
මන්දන්න නැති අපි මේක අපි වෙන පැත්තකට යනවා එහෙනම් අපි ඊළඟට යනවා CH කූලි සඳහන් කරන විදිහට අපේ හාමුදුරනේ CH කූලි ගැන අහලා ඇති මහු අපි සලකන සමාජ විද්‍යාවේ තියෙනවානේ සංකේතාත්මක අන්තර්ක්‍රියාවාදය කියලා සමාජ ලෝකයේ විග්‍රහ කරන ළඹුම අන්නේ ළඹුමයේදී කැපී පෙනෙන මේ ක්‍රියාදරයේ නැත්නම් බුද්ධිමතේ CH කූලි කියන අය ප්‍රකාශ කරනවා සහයෝගීතාවයේ ඇතිවන්නේ සමාජයක මිනිසුන්ට පොදු අවශ්‍යතා තියෙනවයි කියලා වටහා ගත්තට පස්සේ කියලා CH කූලි කියන සමාජ මනෝවිද්‍යාඥය කියන්නේ නැත්නම් සංකේතාත්මක අන්තර්ක්‍රියාවාදී විශ්ලේෂකයාට අනුව සහයෝගීතාවය කියන එක ඇතිවන්නේ මිනිසුන්ට පොදු අවශ්‍යතා ඇති බව වටහා ගත්තාම කියලා ඔහු කියනවා. කියන්නේ සමාජයක සහයෝගීතාවය ගොඩනැගෙන්නේ අපිට පොදු අරමුණු තියෙනවා කියලා අපි හිතපුවාම කියලා CH කූලි කියන්නේ. ඊළඟ කාරණාව තමයි සමාජයක් පිළිබඳව අපි සමාජ විද්‍යාත්මකව සාකච්ඡා කරන කියන්නේ හුදු පුද්ගල එකතුවක් නෙමෙයි සමාජය කියලා අපි හඳුනගනිද්දී ගැටුම කියන එකත් conflict ගැටුම කියන එකත් සමාජයක තියෙනවා. ඒ කියන්නේ අපි පිළිගන්න කැමති වුණත් අකමැති වුණත් මානව සමාජයේ තියෙන එක ප්‍රධාන ලක්ෂණයක් තමයි ගැටුම කියන්නේ. ඒ කියන්නේ ගැටුම අපිට හැමතිස්සෙම පේන්නේ අවලස්සන ගැටුම කියන්නේ විනාශකාරී තත්වයක් හැටියෙන්. හැබැයි ඒ එසේම කියලා පිළිගත්තත් ගැටුම අපිට මඟහරින්න බෑ. සමාජයේ පවුල තුල පවුල් අතර ඥාති කණ්ඩායම් තුල ඥාති කණ්ඩායම් අතර රාජ්‍යයන් තුල රාජ්‍යයන් අතර පුජ්‍යලයන් තුල පුජ්‍යලයන් අතර ආදී ආකාරයට විවිධ ගැටුම් තියෙනවා. එතකොට මේ නිසා අපිට ගැටුම කියලා කියන්නේ සෑම මිනිස් සමාජයකම පවතින විශ්වීය සංසිද්ධියක් හැටියට හඳුනා ගන්න පුළුවන්. කියන්නේ යුනිවර්සල් ෆිනොමිනන් එක. එය මගහැරිය නොහැකි ඇත්තක්. අන්අවොයිඩබල් ට්‍රුත් එක. ඒ මගහැරිය නොහැකි අපි කැමති වුණත් අපි අකමැති. සමාජ විද්‍යාඥයින්ට අනුව සමාජයක් ගොඩනැගීමේදී නැත්තම් සමාජයක් ගොඩනැගීමට අවශ්‍ය වන්නේ සහයෝගීතාවය පමණක්ම නොවේ. එකට ගැටුම්නොත් යම් අතන සමාජ විද්‍යාඥයෝ කියන්නේ ඇතම් සමාජ විද්‍යාඥයන්ට විශේෂම ඩර්කයිම්ලා වෙබර්ලා ස්පෙන්සර්ලා කොම්ටෙලා ගැටුම කියන එක පැත්තකටම දානවා. ඇතම් සමාජ විද්‍යාඥයන්ට අනුව සමාජයක් ගොඩනැගීමට අවශ්‍ය සහයෝගීතාවය පමණක් නෙවෙයි ගැටුමිනුත් යම් සානුබලයක් උපකාරයක් සහයෝගයක් ලැබෙනවා. ජෝර්ජ් සිමෙල් නැමැති ජර්මානු ජාතික පදනම්වාදී සම්භාව්‍ය සමාජ විද්‍යාඥයා පැහැදිලි කරන ආකාරයට ගැටුම් වලින් තොරව සහජීවනයේ පමණක් දැකිය හැකි සමාජයක් ප්‍රායෝගිකව දැකිය නොහැකි ජෝර්ජ් සිමල් කියන විදිහට ගැටුම් වලින් තොරව
කුදු සමාජ සංහිඳියාව සමාජ සහයෝගය එහෙම නැත්නම් සහජීවනයේ මත පමණක්ම රැඳෙන සමාජ යනු ප්‍රායෝගික නොවන තත්වයක්. ඒ නිසා සමාජ ප්‍රගමණය සමාජයක ප්‍රගමණයට ගැටුම හේතු වන බව මෙයින් ප්‍රකාශ වෙනවා. ඒ සමාජයක් තුළ නිර්මාණාත්මක දේවල් බිහිවීමට කණ්ඩායම් අතර කණ්ඩායම් තුළ සහයෝගිතාවය වර්ධනය වීමට සමාජයේ එකතන පල්වීම ස්ටැග්නේට් කියලා අපි කියන්නේ පල්වීම වළක්වා ගැනීමට සමාජ ගැටුම හේතු වන නිසාය. දැන් මේක අර මුලින් කියපු එකට කියන්නේ දැන් මේක සහයෝගිතාවයේ කියපු කාරණාවට වඩා හත්පසින්ම වෙනස් වගේ අදහසක් නේ තමුන්නාන්සලාට මතුවෙන්නේ. නමුත් ගැටුම කියන එක අපේ මානව සම්බන්ධතාවය ඇතුලේ තියෙනවා. ගැටුම කළමනාකරණය කර ගැනීම සහ නිර්මාණාත්මකව විසඳා ගැනීම හෝ කියන්නේ විපරිවර්තනය කර ගැනීමට පෙළඹීම තමයි දුරදකින නායකත්වයන්ගෙන් සමාජයක තියෙන වැදගත්කම. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් අපි ආන්දෝලනේ 1950 දශකයේ ආරම්භයේ වෙද්දී ඉන්දියාවේ තමිල්නාඩු ඒ කාලේ මම හිතන්නේ මදුරේ තමිල්නාඩු කියලා තිබුණ නැහැ ප්‍රාන්තයේ ඒ ප්‍රදේශයේ කේන්ද්‍ර කරගෙන විශේෂම ද්‍රවිඩ භාෂාව කේන්ද්‍ර කරගෙන අපි දෙමළු කියලා අපි ද්‍රවිඩ යටමිල්ස් වගේ කියන මූමන්ට් එකක් ව්‍යාපාරයක් නිර්මාණය ඔවුන් ඉල්ලන්නේ ඉන්දියාවෙන් වින් වෙච්ච වෙනමම රාජ්‍යයක්. ඔවුන් තුල මූලික වශයෙන් ඩිමාන්ඩ්ස් ඒ කියන්නේ ඉල්ලීම් කීපයක් තිබුණා තුනක් කියලා හිතන්න එකක් තමයි ඒ මදුරේ කියන ඒ කියන්නේ භූගෝලීය ඒකකයට ප්‍රාදේශීය පාලන බලතල දෙන්න. දෙවැනි එක තමයි ද්‍රවිඩ භාෂාව ඒ ඒකකයේ ප්‍රධාන භාෂාව බවට පත් කරන. තුන්වැනි එක තමයි දෙමළ වෙනමම ජාතියක් හැටියට පිළිගන්න. මේ කාලේ නායකත්වයේ හිටියේ නීරු තුමා. ඔව් ඒක දැක්කා ඒ ගැන යම් විශ්ලේෂණකින් පස්සේ ඒක පිළිගත්තා. අද දානුස්ගේ විජයගේ සූර්යාගේ චිත්‍රපටි බලද්දී හරි අපිට පේනවා ඒ වගේ පොලිසි තියෙනවා නම් ඒ පොලිසිය ඇස්සේ මොන ජඩ වැඩ සිද්ධ වුණත් සමාජ විරෝධී වැඩ සිද්ධ වුණත් ගාන්ධිතුමාගේ නේරුතුමාගේ සහ මෝදි මහත්තයාගේ ෆොටෝස් තියෙනවා. ඇයි ඒ කියන්නේ ඒ ගැටුම තිබුණා ඒ ගැටුම නිර්මාණාත්මකව කළමනාකරණය කර ගැනීමට තරම් දැක්මක් සහිත නායකත්වයක් ඉන්දියාවට තිබුණා විෂනරි ලීඩර්ස් ලයිටියා. අවාසනාවකට අපේ කතාව මීට වඩා වෙනස් වන්නේ අපි අස්සයා ගිය හැමදාම ස්ථාලේ වහපු සමාජයක් රටක් හැටියට. ගැටුම් කියන එක අපි තුල තියෙන දෙයක් අපි අතර තියෙන දෙයක් සමාජයක් තුල තියෙන දෙයක් සමාජයක් අතර තියෙන දේවල් ගැටුම හැමතිස්සෙම අයහපත් ප්‍රතිඵල මාපත් කරලා දෙන්න. දැන් උදාහරණයක් විදිහට අයහපත් ප්‍රතිඵල එක යහපත් ප්‍රතිඵලත් අත් කරලා දුන්නා. දැන් යාපනයේ සමාජය කියන්නේ දැඩි කුලවාදී සමාජයක්. ප්‍රභාකරන් ප්‍රමුඛයේ ගැටුම ඇතුලේ ඒ කුලේ යටපත් වෙලා ගියා කුල පීඩනයන් අසාධාරණක
දැන් ඒක ඔළුව උස්සලා තියෙනවා. දැන් ප්‍රභාකරන් නිසා සිංහල අපගේ සිංහල බෞද්ධ කතෝලික මේ කණ්ඩායම් අතර එකමුතුව වර්ධනය වෙනවා. ඔවුන් නියෝජනය කරන කුලය ප්‍රදේශය ඔවුන්ගේ උගත් මට්ටම් එකක්වත් ඒක දිහාදාලා වුණේ. ඒ නිසා පොදු අපි කවුද කියන අපේ අපි අතර එකමුතුකමක් අපේ අපිට ලබා දුන්නා. අපේ අනකබවට ඔවුන්පත් වෙද්දී ඔවුන්ගේ අනකබවට අපුපත් වෙද්දී ගැටුම තුළ ඔවුන් අතරත් ඒ එකමුතුව නිර්මාණය වෙනවා. හැබැයි ගැටුම ඉවර වුණාට පස්සේ ඔන්න වෙනස්කම් වෙනවා. අන්න ගැටුම පස්සේ ඒ වෙනස්කම් තුල ආයෙ ගැටුම නිර්මාණය වෙනවා. ඉතින් ගැටුම ඒකයි මම කියුවේ විශ්වීය සංසිද්ධිය. තොර ගැටුම කියන්නේ සමාජයක නෛසර්ගික ලක්ෂණයක්. ඒකට අපි කැමති වුණත් අකමැති වුණා. ගැටුම් ඔබතුමා ඔබ වහන්සේලා දන්නවා දායක සභාවය ඇතුලේ තියෙන ගැටුම්. හැබැයි ඌ ග්‍රාමෝදය මණ්ඩලයක ග්‍රාම සංවර්ධන සමිතියක මරණාධාර සමිතියක පවතින ගැටුම්. තොර මේවා අපි මොනවද මේ ලියා ගැනීමට දක්වන සමර්ථකම් මත යම් යම් තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ හොඳ සහ නරක කොහොම නමුත් ගැටුම් පවතිනවා. ඇතැම් සමාජ විද්‍යාඥින්ට අනුව ගැටුම් වලින් සාධනාත්මක කෘත්‍යයකුත් සිද්ධ වෙනවා. අපි පැහැදිලිව මතක තියාගන්න ඕනේ සමාජය පිළිබඳව සාකච්ඡා කරද්දී ගැටුම් කියලා කියන්නේ එහි ප්‍රධාන ලක්ෂණයන් වලින් එකක් හැටියට. එතකොට අපි මන් තමුන්වංශලා මෙතන සඳහන් කරලා තියෙනවා කරුණු ගණනාවක්. ඔව්. අර ආගමික ප්‍රතිසංස්කරණ හැටියට ආවෙත් ගැටුමේ එක පැත්තක්ද? ඔබ වහන්සේ කියන්නේ 19 වන සියවසේ සුදු පාලන කාලය තුල ලංකාවේ නිර්මාණය වෙච්ච ආගමික ප්‍රතිසංස්කරණද? නෑ සර්. දැන් සමාජ විද්‍යාව බිහි වෙද්දි අනිවාර්යෙන්ම වුණේ. දැන් උදාහරණයක් විදිහට සාම්ප්‍රදායික කතෝලික ආගම එක මතුවෙන ගැටුමක් එක්කනේ ඔය කැල්වින් ලසහ ලූතලා නැත්නම් ඔය පොතෙස්තන්ත් ආගමික නිකාය කැඩෙන්නේ අපේ හාමුදුරුවනේ. ඔය ෂේක්ස්පියර්ගේ නම ෂේක්ස්පියර්ගේ නවකතාවක් තියෙනවා වෙනීසියේ වෙලින්දා කියලා, මර්චන්ට් ඔෆ් වෙනිස් කියලා. නවකතාවක් නෙමෙයි සෝරිය, නාට්‍යයක්. ඒකේ ප්‍රධාන චරිතයක් ඉන්නවා. ඒ චරිතය අපි දන්නවා සයිලොක් කියලා. ඒ සයිලොග්ගේ චරිතයෙන් මධ්‍යතන යුරෝපයේ මුදල පිළිබඳ සහ වාණිජ ක්‍රමයේ පිළිබඳ කතෝලික ආගමේ දැක්ම තමයි ප්‍රතිනිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ සල්ලි පොලියට දීම, සල්ලි පසුපස යෑම නරක දෙයක් හැටියට තමයි සැලකෙන්නේ. ඒ නිසා තමයි අපි සමාජවලට කියන්නේ මෙයා සයිලොග් කෙනෙක් වගේ කියලා. හැබැයි අපේන ප්‍රොතෙස්තන්ත්‍ර ආචාර ධර්ම නැත්තම් කැන්විල්ලාගේ ලූතලාගේ ගැන්වීම් කියන්නේ පුළුවන් තරම් සල්ලි හොයන. ඒකට අර මූලික ආගමික ඉගැන්වීම් සහ මේ බෙදිලා ගිය ආගමික කන් කියන්නේ බෙදෙන්නෙම ගැටුමක් එක්ක. සිංහබාහු නාට්‍යයේ මේ සිංහ සීවලි අර සිංහව තනි කරලා යන්නේ ගැටුමක්. ඒ එතන අහනවනේ ඇයි සුදු දුවනියේ නොබවත් නොසිටියේ සෝයුරානම් මොලමල ගතිය නොබමින් මුදුනත ආදී විදිහට මතු කරන ඒ ඝට්ටනේ තමයි තියෙන්නේ. ඒක සමහරු කියනවා ප්‍රිය පරම්පරා ගැටුම. හැමදාම තරුණයන් සහ වැඩිහිටි පරම්පරාව අතර ගැටුමක් තියෙනවා. එහෙම නැත්නම් පිය පුතු ගැටුමක් හැටියට කියනවා. කොහොම නමුත් ඒ හරහා මතු කරන්නේ ගැටුම. නන්දාලේලි ගැටුම සදාතනිකයි කියලා කියනවා. ඉතින් අතනත් ඔබ වහන්සේ අහපු මේ දෙයට මට කියන ආගමික ප්‍රතිසංස්කරණ නිර්මාණය වන්නේම පවතින තත්වයට වඩා වෙනස් තත්වයන් අවශ්‍යයි කියන මතයක්
ක්‍රියාකාරීත්වයක් දැක්මක් එළඹුමක් මතුනාමනේ. එතකොට ඒ ඒ හරහම ඒක ගැටුමක් කරානේ මතුවේ. දැන් අපි කියනවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොඳ නැහැ. අපි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොඳ නැහැ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕන. ඉතින් එතන තියෙනවනේ ගැටුමක්. එතන ගැටුමක් තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමය හොඳ නැහැ. මෙහෙම කියනවා ප්‍රජාතන්ත්‍රවාදයට හොඳ නැහැ. Right. Mandana bohansa hapu prashneta mage uttarayak awada bohansa vena deyak kiyanne hadawada kiyala. Man ithin godak dewa kiyala. Tamai. Mat adahas kale. Oh. Etakota sir kiwana gatuma athule sadaniya tattayan bihi wenawa kiyala nava daneshwara pantiyak ehema athi une ekat ek kiyene way eka ne sir. Oh bohansa aniwarya meka apita e widiyata me ekena ekena Max Weber kiyana German jathika padanamwadi සමාජ විද්‍යාඥයාගේ අදහස් දෙයා බලපුවාම ධනේශ්වර සමාජයේ නිර්මාණය වෙන්නෙම ඔය ප්‍රොටෙස්තන්ත්‍ර ආචාර ධර්මවල තියෙන සාරේ කියලා ඔහු කියන්නේ. ඒ නිසා විශේෂම ප්‍රොටෙස්තන්ත්‍ර ආචාර ධර්ම මිනිස්සුන්ව තාර්කිකව හිතන්න පුරුදු කළා. ඒ තාර්කීකරණය වීම නිසා තමයි යුරෝපයේ ඔය කියන ධනවාදයේ නිර්මාණය වෙන්නේ නව ධනේශ්වර පන්තියක් එන්නේ කියලා වෙබර් තර්ක කරනවා. එතකොට ඔබ ඒ අර්ථයෙන් ඔබ වහන්සේ මතු කරන කරුණ ට මගේ පක්ෂපාතීත්වයක් තිබෙනවා. Right. එතකොට මේ සේරවන්ට මමතර මේ දැන් මේ හැම එකක් පිළන්නවා සමාජයක් කියන පුජ්‍යලයන්ගෙන් සමන්විතයි පුජ්‍යලයන්ගෙන් තොර සමාජයක්වත් සමාජයෙන් තොර පුජ්‍යලින්වත් නැත. මේක හොඳට පුජ්‍යලයා සහ සමාජය පිළිබඳව අපි අවධානය යොමු කරද්දී පුජ්‍යලයාගෙන් තොරව සමාජයක්වත් සමාජයෙන් තොර පුජ්‍යලයක්වත් පැවතීම අතිශයින්ම අල්ප අවස්ථාවකදී සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන්නේ නැහැ. මේ ඔබ පරිකල්පනය කරන්නකො අපි පුජ්‍යලයෝනේ තනි තනියම ගත්තා. අපි කොහොමද මේ සමාජය කියලා අපි හිතන ඒකකේ නොතිබුණා නම් පවතින්නේ කියලා. කියන්නේ අපි තුල තියෙනවා මේ සමාජ සම්බන්ධතා ජාලය. මේ සමාජ සම්බන්ධතා ජාලය නේද අපිව බැඳලා තියලා තියෙන්නේ. එතකොට අපිට තනි තනිව පුජ්‍යලවාදීව ඉන්න බෑ. ඒතකොට සමාජය සහ පුජ්‍යලය කියන්නේ එකම කාසියක දෙපැත්ත. එකම කාසියක දෙපැත්ත. එතකොට මේ ඒ නිසා සමාජයක් පුජ්‍යලයෙන් සමන්විත වෙනවා කියන එක ඉතා පැහැදිලි. එතකොට සමාජයක් අපිට හඳුනගන්න බෑ පුජ්‍යලයව නැත්නම්. හැබැයි ඒ කියන්නේ පුජ්‍යලයන්ගෙන් තොර සමාජයක් හෝ සමාජයෙන් තොර පුජ්‍යලයන් හඳුනගන්න බෑ. අනිත් පැත්තෙන් ගත්තහම මෙතන අපි කතා නොකරපු කරුණු දෙකක් තියෙනවා. මේ 8 සහ 9 සවිස්තරාත්මක සංස්කෘතියකින් සමන්විත වීම. ඒ කියන්නේ සමාජයක කම්ප්‍රිහෙන්සිව් කල්චර් එකක් තියෙනවා. මම සාමාන්‍යයෙන් කියන්නේ සමාජයේ ව්‍යාකරණය තමයි ග්‍රැමර් ඔෆ් සොසයිටි කියලා ඉස් කල්චර් කියලා. කියන්නේ සමාජයේ ව්‍යාකරණය සංස්කෘතිය කාට හරි එක පැහැදිලි කරන්න පුළුවන්ද? ඇයි අපි කවුරු හරි කිව්වොත් සමාජයක් තුළ තිබෙන ඕනෑම සමාජයක පවතින ව්‍යාකරණය වන්නේ සංස්කෘතියයි. ඒ ගැන යම් අදහසක් කියන්න පුළුවන්ද අපේ හඳුරුවනේ? සයකෙන් අදහස් කරන්නේ සමාජයක යම්කිසි නිශ්චිත මෙහෙයවීමක් තියෙන්න ඕන කිසියම් නීති රීති පද්ධතියක් මත ස්ථීරව පිළිගත්ත. දැන් සංස්කෘතියක් තුල කරන්නේ දීර්ඝකාලීනව ඉඳන් පිළිගත්ත ඇගයීම් ප්‍රතිමානවලට අනුව ඒ සමාජය කොහොම හරි හැඩගස්වාගෙන ගිය එකනේ. දැන් අපේ සිංහල බෞද්ධ සමාජෙත් මෙච්චර කාලයක් වුණත් යම්කිසි ආකාරයකට පැවතුනේ
පිළිගත් ප්‍රතිමාන නිසානේ ඒක බිඳින්ට අමාරුව තිබුණානේ. එවාගේ නැවතත් ව්‍යාකරණයක් හැටියට සර් කියපික මට හඟනවා. ඉතින් එහෙම පැහැදිලි සංස්කෘතියක් ස්ථීරව ගොඩ නැගෙන්න ඕනේ කියන එක. ඔව්. වාන්සේ හරි. ඒ කියන්නේ මම දැන් ව්‍යාකරණයක් අපිට භාෂාව ඕන ඕන විදිහට පාවිච්චි කරන්න බෑ. ඔව් ඔව් දැන් මම කියපුවාම උක්තය ඉවර වෙන්න ඕන විදිහේ ආඛ්‍යාතයක් තියෙනවා. අපි කියපුවාම උක්තය ඒකේ ආඛ්‍යාතය මොකද්ද කියලා තියෙනවා. මේක සිංහලටත් එකයි ඉංග්‍රීසියටත් එකයි තව ඕනෑම. ඒතකොට ඒකේ තියෙන සංවිධිත ස්වභාවය මෙන්න එහි තියෙන මූලික රූපය පවත්වගන්නේ භාෂාවේ ව්‍යාකරණය. තොර සමාජයේ මූලික රූපය පවත්වගන්නේ ඉතා පැහැදිලිවම සංස්කෘතිය. දැන් අපි ওই සංස්කෘතිය කියපුවාම 1871 ඊ.බී. ටයිලර් ද ප්‍රිමිටිව් කල්චර් නැත්නම් ප්‍රාථමික සමාජය කියලා කියන කෘතියේදී මිනිසා විසින් සමාජයේ සමාජික යැතියට අත්පත් කරගන්න ඕන දැනුම කුසලතා ප්‍රතිමාන විශ්වාස අගය කිරීම කියලා ඔන්නෝම කියලා කියනවානේ. මං කියන්නේ අපි සංස්කෘතිය සමාජ විද්‍යාත්මකව තේරුම් ගන්නේදී ඒක ඉතාම හොඳ නිර්වචනයක්. කිසි අවුලක් නැහැ. හැබැයි ඒ ඊට කලින් අපිට හරි සරලව සංස්කෘතිය සමාජ විද්‍යාත්මකව පැහැදිලි කරගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම නැත්නම් රෝඩ් මැප් එක අපේ අපි ජීවත් වෙන්න ඕන විදිහේ තියෙන මාර්ග සිතියම සංස්කෘතිය කියලා කියනවා. මේක තමයි එතකොට ඒක ඒ සවිස්තරාත්මක සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතිය තුළින් ඕනෑම සමාජයක සමාජිකයෙකු සමාජ සම්බන්ධතා පැවැත්විය යුතු ආකාරය පිළිබඳව අවධානය යොමු කරනවා. අපි කණ්ඩ ඕන විදිය, අපි ඇවිදින්න ඕන විදිය, අපි අඳුම් අඳින්න ඕන විදිය, අපි ලෝකයේ පිළිබඳව දකින්න ඕන විදිය, අපි අනෙකා සමග ගනුදෙනු කළ යුතු ආකාරය, අපි ආචාර සමාචාර කරන විදිහ. දැන් අපි ආයිබෝවන් කියනවා, තව කට්ටිය නමස්තේ කියනවා, තව කට්ටිය ගුඩ් මෝර්නින් මේ විවිධ විදිහට කියනවා. එතකොට ඒවා ඒ කල්චර් වලට අනුව තමයි. එතකොට සංස්කෘතියක් පිළිබඳව අපි සාකච්ඡා කරද්දී සංස්කෘතියේ ව්‍යාකරණය වෙන්නේ අර්ථයෙන්. සංස්කෘතිය කියන්නේ ජීව විද්‍යාත්මක දෙයක් නෙමෙයි. මේක අපි හැමෝම දන්නවා. සංස්කෘතිය තන නිශ්චිත විදිහටම මේක සාකච්ඡා කරලා තිනවා මම හිතන්නේ විශ්ව සමිතු දෙයක්. නමුත් මම මේකට අදාළව කියන්නේ සංස්කෘතිය ඉතා පැහැදිලිවම සමාජීය නිෂ්පාදනය. සංස්කෘතිය නිෂ්පාදනය වෙන්නේ මිනිසුන්ගේ අන්තර් සම්බන්ධතාව තුළ, පුද්ගලයන්ගේ අන්තර් සම්බන්ධතාවය තුළ. ඒ කියන්නේ පුද්ගලයන් කාලාන්තරයක් තිස්සේ පවත්වපු දේ තුළ. හැබැයි පස්සේ පුද්ගලයන්ට, කියන්නේ පුද්ගලයෝමන්ට මඟ පෙන්වන මාලිමාව බවට සංස්කෘතිය සමාජයපත් වෙනවා. ඒක උගත් දෙයක්, පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන දෙයක්. ඒ දැනුම එකතු වෙලා තියෙන භාණ්ඩාගාරය මානව සමාජයේ. ඒ දැනුම එකතු වෙලා තියෙන භාණ්ඩාගාරය මානව සමාජයේ. සංස්කෘතිය කියලා කියන්නේ අපේ හාමුදුරුවනේ, අපේ සිරිනිවාස නායක හාමුදුරුවොත් ඉන්නවා සතුටි දැක්කහම. මේ සංස්කෘතිය කියලා කියන්නේ ඒ වගේම මේ ගතික ප්‍රපංචයක්. ඕකෙන් ගතිකය කියන්නේ දැන් සමාජයක් ගතිකය වගේම මේ සංස්කෘතියත් ගතිකය. කියන්නේ සමාජයයි සංස්කෘතියයි කියන්නේ එකම කාසිය දෙපැත්ත වගේ. පුද්ගලයා සමාජය වගේම තමයි. සංස්කෘතියකින් තොරව සමාජයක්වත් සමාජයකින් තොරව සංස්කෘතියකුත් නෙමෙයි. මොකද හේතුව අපි සෝෂල් ඇනිමල් කෙනෙක් වෙද්දිම අපි කල්චරල් ඇනිමල් කෙනෙකුත් වෙනවා, සංස්කෘතික මිනිහෙකුත් වෙනවා. මම මේකට උදාහරණයක් කියන්නම්. අපේ මිනිස්සුයි සතුන්ටයි පොදු ආශයන් දෙකක් පිළිබඳව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කතා කරනවා. ඒක සරලව කිව්වොත් ජීවනාශය මරණාශය කියලා කියනවා. හිතමුකෝ, කියන්නේ ජීවිතය සහ මරණය කියන දෙක ආශයන් පිළිබඳව මිනිස්සුන්ටයි සතුන්ටයි පොදුයි. ඒතකොට ජීවනාශය තුළ ආදරය සහ ලිංගිකත්වය කියන අදහස තියෙනවා. මරණාශය තුළ ආක්‍රමණශීලීත්වය සහ මරණය කියන තත්ත්වය තියෙනවා. මේ මූලික ආශයන් දෙක මිනිසුයි සත්තුයි ඉෂ්ට කරන්නේ එකම විදිහට නෙමෙයි.
අපි කොච්චර ප්‍රචණ්ඩ වුණත් අර ඊයේ පෙරේද විමල් විරෝන්සුන් නැහැ කියන විදිහට අපි කාටවත් ගහන්න යන්නේ නැහැ මිරිස් සමරනවා ගිහිල්ලා එඹරලා පළයන් බවුල පිටින්න කියලා කොහෙද සීනිය වක්‍රව අර මනෝ සුරංජිත් සර් ඔබතුමා අපිට ඇහෙන්නේ නැතුව ගියා විදුලි බලය හරි අන්තර්ජාල පාසුකම් වල හරි ගැටලුවක් වෙලා තියෙනවා නේද සුරංජිත් සර්ගේ මම හිතන්නේ ඉවත් වෙලා තියෙනවා ඒ වගේ වික්‍රම් සර් අපිට ඇහෙනවා සර් ඔව් අපේ හැමදෙරෝනේ මම හිතන්නේ සුරංජිත් සර්ට විදුලි බලය හෝ මේ ඩේටා වල ගැටලුවක් වෙලා තියෙන වගේ ඒ වගේ සැලේ නැති වෙලා ගියා මක් තමයි ඔව් මම හිතන්නේ ඉක්මනටම සම්බන්ධ වෙයි සර් පෑම්තරනේ මේ හෙට 7 ඉඳන් 9 පැය දෙකක් විතර අර අපිට අර ඉතිරි වෙච්ච පාඩම සාකච්ඡා කරන්න මේ සමාජ පාලනයේ හැකියාවක් තියෙනවද? උදේ ගන්නවා නම් හොඳයි. උදේ වරුව ගන්න බෑයි කියලා කිව්වා. එහෙනම් ඔව් රාත්‍රී වෙලාවක අර පටන් ගන්න පුළුවන් අපිට නේද අපේ හඳුනේ රංජිත් සර්ට දැන් පුළුවන් ඇසයින්මන්ට් එක ෂෙයා කරගන්න. අපේ අඳුරනේ මට එකේ වෙලාවල් දෙකක් දුන්න එකක් 6 ඉඳන් 8 වෙනකම් කරමුද එහෙම නැත්නම් 7 ඉඳන් 9 වෙනකම් කරමුද කියන. සර් 4 මේ වගේ හොරේද? හරි අපේ ආදරණීය එහෙනම් 7:09ට මම මේ ඉෂාරා මිස්ටර් කතා කරලා මේ දාන්න හැන්දෑවේ නේද සර් ඔව් හැන්දෑවේ හොඳයි සර් හරි සෝරි මේ එතකොට අපිට එහෙම හිතා ගන්නවත් බෑ මං සිග්මන් ප්‍රොයිඩ් ගේ මේ කියන මේ මතු කරන සතුන්ට සහ මිනිසුන්ට පොදුවන මූලික ආශයන් දෙක තියෙනවා කියලා කියනවා එකක් ජීවනාශය එකක් මරණාශය කියලා සරලව අපිට කියන්න පුළුවන් ජීවනාශය තුළ ඉතා පැහැදිලිවම ආදරය සහ ලිංගිකත්වය කියන කරුණුත් මේ මරණාශය තුළ ආක්‍රමණශීලීත්වය සහ මරණය වගේ කරුණුත් අන්තර්ගත වෙනවා සතුනුයි මිනිස්සුයි මේ එකම මූලික ආශයන්ට ප්‍රතිචාර දක්වන්නේ දෙවිදියකට අපිට තරහ ගියාම අපිට වෙනත් ආකාරයේ හැඟීම් නිර්මාණය වුණාම අපි ඒ විදිහටම ප්‍රතිචාර දක්වන්නේ නැහැ හේතුව එකක් නීතිය තියෙනවා වෙනත් ආයතන තියෙනවා සමාජ ලැජ්ජාව විවිධ දේවල් තියෙනවා හැබැයි සතුන්ට
එවැනි ප්‍රචන් කියන තරහ ගියාම මේ විදිහට මේක ප්‍රකාශ කරනවා. එමෙ නැත්නම් ඔවුන්ගේ හැඟීම් මතුනහම ඔවුන් ඒ විදිහට මේවා තෘප්ත කරගන්නවා. එහිදී ඔවුන් ඒ පිළිබඳව හිතන්නේ. එතකොට සතුන් සහ මිනිසුන් වෙනස් වන ප්‍රධාන බෙදුම් රේඛාව නිර්මාණය වන්නේ සංස්කෘතිය. ඒකයි කිව්වේ දැන් අපි පුජ්‍යලයන් හැටියට සමාජ සත්ත්වයන් වගේම අපි පුජ්‍යලයන් හැටියට ඉතා පැහැදිලිව සංස්කෘතික සත්ත්වයන්. ඒක තමයි මට එතනදී කියන්න ඕනකම තිබුණේ. ඒ නිසා සංස්කෘතිය කියලා කියන්නේ සමාජයේ සහ පුජ්‍යලයා පිළිබඳව සිදු කරන ලබන ඕනෑම සාකච්ඡාවේදී ඒ කේන්ද්‍රීය පදාසයක් අත්පත් කරගනු ලබන මාතෘකාවක් වීම අපිට දක්වන්න බෑ. තොර සංස්කෘතියකින් තොර සමාජයක්වත් සංස්කෘතියකින් පාලනය දැන් මේ සමාජ පාලනය කියන එක ඉන්නේ ඒ දෙක එකට යනවා. දැන් අපි දන්නා ප්‍රතිමාන ඇතුලේ තියෙනවා සමාජ පාලන උපක්‍රම. එතකොට සංස්කෘතිය ඉතා පැහැදිලිවම සමාජයක් පිළිබඳව සිදු කරන ලබන සාකච්ඡාවකදී වැදගත්ම ලක්ෂණයක් සවිස්තරාත්මක සංස්කෘතියකින් සමන්විත කියලා කියන්නේ අපි ජී පුජ්‍යලයා ජීවත් වන ඕනෑම සමාජ සන්දර්භයක පුජ්‍යලයා විසින් අනුගමනය කළ යුතු අනුනගමනය නොකළ යුතු පුජ්‍යලයා ලෝකයේ පරිකල්පනය කළ යුතු සහ නොකළ යුතු පුජ්‍යලයාගේ විශ්වාස ඇගයීම් ප්‍රතිමාන දැනුම මේ ආදී බොහෝ දේ සංස්කෘතික ඒ සංස්කෘතිය මගින් අපිට සපයලා දෙන්න. දැන් අපි මලගෙදරකදී hina වෙන්නේ නැහැ උදාහරණයක් විදියට. මලගෙදරකදී hina වුණොත් අපි දන්නවා මොකද්ද වෙන්නේ කියලා. මගුල් ගෙදරක ගිහිල්ලා අඬන්නේ නැහැ කඳුළු පෙරාගෙන මලගෙදරකදී. ඊට පස්සේ අපි දන්නවා එතකොට මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා අවස්ථාවන් නිර්වචනය කිරීම තුළ ඒ කියන්නේ situations නිර්වචනය කිරීම තුළ සංස්කෘතිය අපිට පාර පෙන්නනවා සමාජයක් තුළ පුජ්‍යලයක හැටියට ජීවත් වෙන්නේ. සමාජ පාලනය කියලා කියන්නේ මෙන්න මේ පුජ්‍යලයෙන් සමාජය තුළ සමාජ ක්‍රියාකාරකම් සිදු කිරීමේදී ඉතා පැහැදිලිවම සමාජයේ අපේක්ෂිත රාමුව තුළ කියන්නේ ස්ටෑන්ඩඩ් බිහේවියර් එකක් එක්ස්පෙක්ට් කරන සොසයිටි. ඒ කියන්නේ ප්‍රමිතිගත චර්යාව ඕනෑම සමාජයක තියෙනවා. ඉන්නේ එයින් ඩීවියේට් නොවි, එයින් අපගමනය නොවි සමාජයේ අපේක්ෂා කරන ආකාරයට චර්යාවන් ඉටු කිරීම තමයි සමාජ පාලනයේ දිසි සමාජ පාලනයේ විධිමත් අංශයක් තියෙනවා පොලිසිය අධිකරණය වගේ දේවල්. ඒ කියන්නේ නීතිය කියන එක ඒක ලිඛිතව අපිට දකින්න පුළුවන්. සමාජ පාලනයේ විධිමත් පැතිකඩකුත් තියෙනවා. කැලෑපත්තර වල ඉඳලා දැන් නම් ඉතින් අර වෙබ් මොනවද මේ සෝෂල් මීඩියා වගේ කියලා හිතුවා. කොහොම නමුත් සමාජ පාලනය කියන එකත් ඒ කියන්නේ සමාජයේ දැන් බේබිචාරී තහංචි කියලා මම කතා කරපු දේ සමාජ පාලනය. අපිට ඕන ඕන විදිහට සමාජය තුළ හැසිරෙන්න බෑ. විශේෂම පවුල කියන එකකේ තුළ හැසිරෙන්න බෑ. ඒ තුළ පිළිගත් ප්‍රතිමාන පද්ධතියක් තියෙනවා. ඒ තුළ අපේක්ෂා කරන චර්යා පද්ධතියක් තියෙනවා. ඒ තුළ ප්‍රමිතගත චර්යාවක් තියෙනවා. ඒතර මේ චර්යාව අපි තුලින් සමාජය පාලනය කරනවා. අපි වරකම් කරන්න අපි සමාජයේ මේවට අපි අකමැති වෙන්න ඒවත් හේතු වෙනවා. ඒතකොට සමාජ පාලනය කියන එකක් ඕ කියන්නේ පාලනය කියන එක ඕනෑම සමාජයක දැකිය හැකි මූලික ලක්ෂණ අතර තිබෙන ගති ලක්ෂණ. ඊළඟට අපි මේ ගැන යම් සාකච්ඡාවක් මේ වෙදි කරලා තියෙනවා. අපි අපිට ඉතා පැහැදිලි ඒ මතු කරපු සාකච්ඡාවේදී පුජ්‍යලයා ගැන සාකච්ඡා කරද්දී ඉන්ඩිවිජුවල් කියන කෙනා ගැන සාකච්ඡා කරද්දී
ඔව්වා සමාජයේ අතර තියෙන්නේ බොහොම අන්‍යෝන්‍ය බැඳීමක් කියන එක. එතකොට සමාජයක් කියලා කියන්නේ පැහැදිලිවම ඒ අන්‍යෝන්‍ය බැඳීමක් තිබෙන පුද්ගලයින් විසින් සිදු කරනු ලබන අකණ්ඩ සමාජ සම්බන්ධතා සහ ක්‍රියාකාරකම්. ඒ නිසා තමයි මම කිව්වේ පුද්ගලයන්ගෙන් තොරව සමාජයක් අපිට පරිකල්පනය කරන්න බෑ. ඒ වගේම සමාජයෙන් තොරව අපිට පැවැත්මකුත් නෑ. හරි? කාලාවකාශීය සීමාවකින් තොරව ඕනෑම ස්ථානයකදී අප සමාජ සමූහයන් හි සමාජිකින් වෙනවා පුද්ගලයින් හැටියට. එනිසා එයින් අදහස් වන්නේ පුද්ගල සම්බන්ධ සමාජ සම්බන්ධතාවලින් ඈත් වෙලා හුදකලා වෙලා තනි වෙලා පුද්ගලයෙකුට පැවැත්මක් නෑ කියන එක. අපි කතා කරන භාෂාව, අඳින පළඳින ඇඳුම් රටාවන්, ආහාර පුරුදු රටාවන්, විනෝදාස්වාදය ආදී අපගේ අරමුණු පරමාදස්ස මෙහිදී අපිට හිමි කරලා දෙන්නේ සංස්කෘතිය හරහා පුද්ගලයාට. ඒතොර සංස්කෘතිය කියන එක මෙතනදී මම අර කලින් කියපු විදිහට හරිම වැදගත්. ඒ කියන්නේ පුද්ගලයා සමාජය හා සංස්කෘතිය කියලා කියන්නේ බොහොම කියන්නේ ත්‍රිකෝණයක් වගේ. පාද කියන්නේ ගලවන්න බෑ. ඒ එකට බැඳිලා තියෙන්නේ. මේවා ගැලෙව්වොත් අපි මේ කතා කරන සංකල්පවල අපිට හැදෙන මනස්චිත්‍ර හෝ නැත්නම් මේ ප්‍රායෝගික අර්ථයන් බරපතල විදිහට දුර්වල වෙනවා. ඒ නිසා එසේ කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අපි සමාජයේ සම්බන්ධයෙන් සිදු කරන ඕනෑම සාකච්ඡාවකදී පුද්ගලයන්ගේ වැදගත්කම අවබෝධ කරගන්න අපි ඕනෑම සාකච්ඡාවක් සිදු කරනවා නම් කවර හෝ සාකච්ඡාවක් සමාජයේ පිළිබඳව පුද්ගලයන්ගේ තියෙන වැදගත්කම අපිට අවධානයට ගන්න සිද්ධ වෙනවාමයි. ඔවුන් එකිනෙකා සමග අන්තර්ක්‍රියා නොකරනවා නම් සහයෝගයෙන් ක්‍රියාකාරකම් සිදු කරගන්නේ නැත්නම් අපි හිතන සමාජයක් නිර්මාණය වෙන්නේ නැහැ. මෙතනදී අපි මතක තියාගන්න ඕන එකක් තමයි අපේ හාමුදුරුවනේ තවත් වැදගත් සාධකයක් හැටියට සමාජය තුළ ඔවුන් ඒ කියන්නේ පුද්ගලයන්සේ චර්යාවන් පවත්වාගෙන යෑම, උචිත සහ අනුචිත තත්ත්ව අවබෝධ කර ගැනීම ආදි සියල්ලම පුද්ගලයන්ට තමන්ගේ කේවල ඥානයෙන් තනි ඥානයෙන් ඉගෙන ගන්න බෑ. ඒ ඉගෙන ගන්නේ සමාජයේ. ඒ ඉගෙන ගන්නේ සමාජයේ. වෙනත් විදිහකින් කියනවා නම් කුසයි විදිහට පුද්ගලයන්ට සමාජ ඥානය එන්නේ නැහැ. ඒ නිසා සමාජයේ හරහා දැන් අපි දන්නවා කුස ආකස්මිකව තමයි ඉපදෙන්නේ ඒ ජාතක කතාවට. අපි දන්න විද්‍යාවට අනුව දරුවෝ එහෙම ඉපදෙන්නේ නැත. හේතු ප්‍රත්‍යක් සහිතව තමයි එහෙම වෙන්නේ. ඒ වගේ තමයි පුද්ගලයාට කියන තමන් ජීවත් වන සමාජයේ චර්යාවන් පවත්වාගෙන යෑම අර කියපු හැම දෙයක්ම මේ නීති වීති සිරිත්ති සම්ප්‍රදායන් විශ්වාස ඇගෙයින් ප්‍රතිමාන මේ සමාජයට ගැලපෙන ආකාරයට ඉගෙන ගන්න වෙනවා. ඒක අර කියපු සවිස්තරාත්මක සංස්කෘතියෙන් තමයි ඔහුට ගෙන්නේ. එතකොට පුද්ගලයා සහ මේ සමාජයේ අතර සිදුවන සාකච්ඡාව පිළිබඳව සාකච්ඡා කරද්දී වැදගත් වන සමාජ විද්‍යාත්මක පරාවලෝක තුනක් මම මෙහිදී දක්වලා තියෙනවා. ඒ තමයි උත්තේවාදී පරාවලෝකේ කොහොමද පුද්ගලයාව හඳුනගන්නේ. එතන පරාවලෝක තුන තමයි උත්තේවාදී පරාවලෝකය, functionalist perspective කියලා ඉංග්‍රීසියෙන් කිය.
අනිත් එක තමයි ගැටුම්වාදී පරයාවලෝකයේ conflict perspective කියලා කියන්නේ. අනිත් එක තමයි සංකේතාත්මක අන්තර්ක්‍රියාවාදී පරයාවලෝකය. Symbolic interactionist perspective or symbolic interactionism perspective. සහ ඒතර කෘත්‍යවාදී පරයාව කියන්නේ සමාජ විද්‍යාවේ සමාජ ලෝකයේ පිළිබඳව විශ්ලේෂණය කිරීමට ඉදිරිපත් වෙච්චි විවිධ න්‍යායාත්මක ජනේල එහෙම නැත්නම් කවුළු Windows කියලා කියන්නේ කවුළු තිබෙනවා අන්නේ කවුළු වලින් එක කවුළුවක් තමයි අන්නේ කවුළු වලින් එක කවුළුවක් තමයි කෘත්‍යවාදී පරයා ලෝකය ඔවුන් සමාජයේ දකින්නේ සමාජ ස්ථාවරත්වය සහ සමාජ පරයාව පර්යාය කියන්නේ social stability and social order කියන දෙක ඉතා හොඳින් අනුකලනය සහිතව ක්‍රියාත්මක වන සහයෝගයෙන් ක්‍රියාත්මක වන තැනක් හැටියට එහිදී ඔවුන් පුද්ගලයාව තියන්නේ ව්‍යුහයට යටත් කරලා the view කියන structure and පුද්ගලයාට අපි actor or agent කියලා කියනවා කියන්නේ පවුල කියන්නේ ව්‍යුහයක් structure එක ඥාතිත්වය කියන්නේ ව්‍යුහයක් රාජ්‍යය කියලා කියන්නේ ව්‍යුහයක් නිලබල ක්‍රමය කියන්නේ ව්‍යුහයක් ආර්ථික ක්‍රමය මේ ආදී විදිහට සමාජය කියන්නේ ව්‍යුහවල එතන මේ ව්‍යුහය තමයි වැදගත් ව්‍යුහ කියන්නේ පුද්ගලයාට පෙර තමයි ව්‍යුහ නිර්මාණය වෙලා තියෙන්නේ එතකොට ඒවා පුද්ගලයාගෙන් පරිබාහිරයි පුද්ගලයාට සිද්ධ වෙන්නේ මගින් දෙන මගේ පෙන්වීම අනුව හැසිරෙන්න වෙනත් විදිහකින් කියනවා නම් ව්‍යුහ වෙනස් කිරීම සඳහා පුද්ගලයාට හැකියාවක් නැහැ ව්‍යුහයන් වෙනස් කරේ ඒවට අනුගත වීම තමයි සිද්ධ වෙන්නේ පුද්ගලයාට කියන්නේ දැන් උදාහරණයක් විදිහට සාම්ප්‍රදායික කුල ක්‍රමය ඇතුළත අපි හඳුන්වන්නේ විවාහය තීන්දුව කරලා තිබුණේ තමන්ගේ කුලයෙන්ම නම් ඉන් හරනකොට වෙන තෝරා ගැනීම පිළිබඳ විකල්පයක් වුණට නැහැ. එහෙම නැත්නම් රැකියාව ඒ නම් ඔවුන්ට පවර්ලා දීලා තියෙන ආරෝපිත තත්ත්වයක් හැටියට ඒක බාර ගන්න වෙනවා. එතකොට ව්‍යුහය තමයි වැදගත් වෙන්නේ. පුජ්‍යලයාගේ නිර්මාණාත්මකභාවය හෝ ඒ පුජ්‍යලයාට කරන්න පුළුවන් ක්‍රියාකාරීත්වයන් පිළිබඳව එතරම් උන්ගේ අවධානය යොමු වන්නේ නැහැ. එතකොට පැහැදිලි වෙන්න ඕන මෙතනදී සමාජ ව්‍යුහය තමයි වැදගත්. ගැටුම්වාදී පරයාවලෝකය කියලා කියන්නේ අර කියපු විදිහට සමාජ ඒකාබද්ධතාවයේ අනුකලනය සමාජ ස්ථාවරත්වයේ පිළිබඳව අවධානය යොමු කරන එකක් නෙමෙයි සමාජ ලෝකයේ පිළිබඳව. ගැටුම්වාදී පරයාවලෝකය කියලා කියන්නේ අපි හඳුනන්නේ සමාජ ලෝකය හඳුනා ගැනීම සඳහා විශ්ලේෂණය කර ගැනීම සඳහා ඉදිරිපත් වෙලා තිබෙන තව එක් න්‍යායාත්මක ප්‍රවේශයක් මේ සමාජ ලෝකයේ පිළිබඳව ගැටුම්වාදී පරයාව ලෝකය බලන කවුලුව තමයි ගැටුම අර කියපු ස්ථාවරත්වය අනුකලනය සහජීවනයේ මේ එකක්වත් නෙමෙයි හැබැයි ඔවුනුත් ව්‍යුහය තමයි උඩින් තියන්නේ පුජ්‍යලයා යම් කිසි ආකාරයක දැනුවත්භාවයේ හරහා පවතින ව්‍යුහය වෙනස් කිරීමට කියන්නේ පන්ති සටන් හරහා පන්තියක් හැටියට සංවිධානය වීමෙන් කම්කරු පන්තියට ධනේශ්වර පන්තියට කළ හැකි කියන එක තමයි සමාජ වෙනස ඔවුන්ගේ මූලික විග්‍රහය කොහොම නමුත් ඔවුන් කියන්නේ ගැටුම ඒ කියන්නේ සීමිත සම්පත් වලට
පවතින තරඟකාරීත්වය තුළ ගැටුම් සමාජයක් නිර්මාණය කරලා තියෙනවා. ඒතකොට මේ පුද්ගලයාව ඒකට සමාජයේ එකඟතාවයේ අරගෙන තියෙන්නේ බලහත්කාරී නීතිමය බලහත්කාරී ක්‍රියාමාර්ග හලා පොලිසිය අධිකරණය. එහෙම නැත්නම් පුද්ගලෝ කැමැත්තෙන් එකඟ වෙලා නෙමෙයි මේ මේ න්‍යායාත්මක පර්යාවලෝක දෙකම සමාජයේ සහ පුද්ගලයා අතර සම්බන්ධයේ පිළිබඳව සාකච්ඡා කරද්දී අපි කියනවා මේවට සාර්ව සමාජ විද්‍යාත්මක පර්යාවලෝක මැක්‍රෝ සෝෂියොලොජිකල් පර්ස්පෙක්ටිව්ස් කියලා. ඒ කියන්නේ පුළුල් තත්ත්වයන් තමයි අවධානයට යොමු කරන්නේ. මේ අවසානයේ තියෙන පර්යාවලෝකයේ අර කියන සාර්ව සමාජ විද්‍යාත්මක පර්යාවලෝකයන්ට නෙමෙයි අයත් වන්නේ. ඒවා හඳුන ගන්නවා සුද්‍ර සමාජ විද්‍යාත්මක පර්යාවලෝකය ලෝකයන් කියලා. ඒ කියන්නේ වෙනත් විදිහකින් කියනවනම් ඉංග්‍රීසියෙන් කියනවනම් මයික්‍රෝ සෝෂියොලොජිකල් පර්ස්පෙක්ටිව්ස් කියලා. කියන්නේ සමාජ විද්‍යාව ලෝකයේ පිළිබඳව සමාජ ලෝකයේ පිළිබඳව ගොඩනගලා තියෙන න්‍යායාත්මක පර්යාව ලෝක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි සාර්ව සමාජ විද්‍යාත්මක න්‍යාය දක්ම නැතම් පර්යාවලෝක. අනිත් එක තමයි සුද්‍ර සමාජ විද්‍යාත්මක පර්යාවලෝක. මෙන්න මේ සංකේතාත්මක අන්තර්ක්‍රියාවාදී පර්යාවලෝකය ගොඩනැගෙන්නේ මත. ව්‍යුහය වෙනුවට මෙම න්‍යායාත්මක පර්යාවලෝකය අපි හඳුන්වන්නේ අවධානයට ගන්න පුද්ගලයා. පුද්ගලයාගේ ඩේලි රූටින් එදිනෙදා ක්‍රියාකාරකම් පුද්ගලයා ඒ මොහොතවල් ඒ තත්වයන්ට භාෂා ලෝකය හරහා දෙන තේරුම් සංකේත අර්ථයන්. එතකොට පුද්ගලයා තමයි ඒ අර්ථයෙන් සමාජය නිර්මාණය කරන්නේ. ඒ අර්ථයෙන් පුද්ගලයාගේ ක්‍රියාකාරකම් හරහා තමයි සමාජය නිර්මාණය වෙන්නේ කියලා කියන්නේ. නිසා ව්‍යුහය කියන ස්ට්‍රක්චර් කියන එකට වඩා මෙහිදී අවධාරණයට ගන්නේ පුද්ගලයා ඉන්ඩිවිජුවල් කියන සාධකය. පුද්ගල සාධකය. රයිට්. එතකොට මොකක් හරි මම මේ කියපු උවහන්සේලාට මේ කෘත්‍යවාදී පර්යාවලෝකයේ ගැටුම්වාදී පර්යාවලෝකයේ පර්යාවලෝකයේ සංකේතාත්මක අන්තර්ක්‍රියාවාදී පර්යාවලෝකයේ පිළිබඳ මීට පෙර මේ අදහසක් ඇති. මොනවා හරි ගැටලුවක් තියෙනවද මම මේ කියපු කරුණු කාරණා එක්ක? අමුණාසලාට මොකක් හරි ගැටලුවක් තියෙනවද මම මේ කියපු කරුණු කාරණාත් එක්ක? සුරංජිත් සර්. ඔව්. සුරංජිත් සර් මම විකුම් කතා කරන්නේ මේ අපි ඇත්තටම මේ ඔය පර්යාවලෝක තුන හරහා පුජ්‍යලයා සමාජය කියන එක මීට කලින් විග්‍රහ කරගෙන නැහැ. අපේ මේ මූලාශ්‍රවල මේ කියන්නේ පොත්පත්වල ඒ පිළිබඳව සාකච්ඡා වෙන්නේ නැහැ. ඇත්තම මේ ඒ පිළිබඳව න්‍යායාත්මකව සාකච්ඡා වුණේ පළවෙනි වතාවට ඔබතුමා හරහා. ඔව් අපිට මේක ගැන පොඩ්ඩක් ගැඹුරින් කතා කරන්න පුළුවන්. නමුත් යමද්දී අලුත් විදියට බලන්න සර් ඒක දිහා මේ තුලින් පුළුවන්. ඒක එහෙමයි අපේ මහා අලුත් ජනේලයකින් බැලුවා හා සමානයි. මේ එහෙමයි. එතකොට මෙහෙම කරමුද විකුම්ස? අද නිකන් මේ අපි වෙන දවසක් දාලා මං හිතන්නම් මම මෙතනින් තව ටිකක් ඉස්සරහට යන්න මං ඊට පස්සේ මට තියෙන්නේ සමාජ වර්ග මේ සමාජ වර්ග පිළිබඳව කතා කරලා මේක ටිකක් කොහොමද මේ පුද්ගලිය සමාජයේ එකට ආවේ පස්සේ දැන් අපි ජීවන සමාජය දැන් කෘෂිකාර්මික සමාජය ඊට පස්සේ කාර්මික සමාජය ඊට පස්සේ පශ්චාත් කාර්මික සමාජනේ දැන් අපි ඉන්නේ දැන් ඊට පස්සේ දැන් අපි ඇත්තම ඉන්න සමාජයේ
අපි ඉන්න සමාජයේ මේ හදිසි ආපදා තත්ත්වයක් නේ අපි හඳුරන්නේ තියෙන්නේ දැන් ස්ටේට් ඔෆ් ඉමර්ජන්සි යටතේ තමයි ඉන්නේ මේ ස්ටේට් ඔෆ් ඉමර්ජන්සි කියන්නේ හදිසි තත්ත්වයක් යටතේ තමයි අපි ජීවත් වෙන්නේ මේ හදිසි තත්ත්ව මිනිස්සු නිර්මාණය කරන අද යුක්‍රේනයේ රුසියාව ක්‍රියාකාරීත්වය තුළ හදිසි තත්ත්වයක් තියෙනවා මානව ජීවිත එතන ඉතා පැහැදිලි ලෙස ලාබෙට විනාශ වෙනවා ඒක මිනිස්සු හදපු එකක් මෑන් මේඩ් ඩිසාස්ටර් එකක් මිනිස්සු විසින් නිර්මාණය කරපු විශේෂණයක් එක මේ නූතන සමාජයේ තියෙන දෙයක් උපස්ථාපනයේ සමාජය. ඒ වගේම අනිත් එක තමයි මේ මේ නේචර් මේඩ් ඒවත් අපිට එනවා. ස්වභාව ධර්මයේ විසින් හදන දැන් සුනාමි, ගම් වතුර, නාය යන ඒවා මෙවුවා අපි අපිත් අත් විඳිනවා නේ සුනාමි අත් විඳලා නාය යනවා, ගම් වතුර ගලනවා, අලි ගහ ගන්න ඒවා ස්වභාව ධර්ම ඉන්න නාය අපේ හාමුදුරන් වහන්සේ කෙනෙක් අපවත් වුණා ඊයේ හොපේ වේදා අලි ගහලා. දැන් කොහොම දැන් මෙවුවා එක්ක බැඳෙන මෙවුවා නේචර් ස්වභාව ධර්මයේද හැදුවේ අපිද හැදුවේ කියලා වෙනම සාකච්ඡාවක් අපි කරමු. ඒ වගේම න්‍යාස්තික අවි තියෙනවා සහරාල්ලා අපිට හම්බ වෙනවා බොකෝ හරාම් තියෙනවා අල්කයිඩා තියෙනවා එහෙනම් අපි ඉන්න නූතන සමාජයේ ස්වභාවය. එතකොට නූතන සමාජය ගැන කතා කරද්දී මම එක තැනක් කියන්නේ මම ලොකු මං අර අර කියන්නේ එක තැනක් හිතන්න කියලා යන්නම් අපේ හඳුනන්නේ 1865 දී තමයි අර ප්‍රකට නළුවේ